නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා රුවනට සමදා සදහම් සරණ නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ නමස්කාර වේවා තුනු රුවනට සමදා තිසරණ සාදු අපට මේ උතුම් ධර්මය කියා දීලා අපව පැවිදි කළ අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. මෙම පුණ්‍ය භූමියේ වැඩ සිටින අවසර පින්වත් නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් අවසර සිල් මෑණිවරුනි, ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද හවස මීගෙන ගන්න දේශනාවත් බොහොම වැදගත්. හොඳට අහගන්න ඕනි. අද අපි හවස ඉගෙන ගන්න දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සමාධියට අදාළව. එතකොට මේ දේශනාවේ නම තමයි ဒုတိය පඨමජ්ජාන සූත්‍රය කියන එක. මොකක්ද නම? ဒုတိය පඨමජ්ජාන සූත්‍රය කියන එක. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙන් අපට පෙන්වා දෙන්නේ අපි ධානයක් උපදවගද්දී කරුණු හයක් බැහැර කරන්න නැතුව එයාට බැහැ කියනවා, පුළුවන්කමක් නැහැ කියනවා පළවෙනි ධ්‍යානෙ උපදව ගන්නට, පළවෙනි ධ්‍යානෙට සමවදින්ට කියන. ඊට පස්සේ ඒ කරුණු හය පෙන්වනු. ඊට පස්සේ දේශනා කරනවා පුළුවන්. පුළුවන්කම තියෙනවා. පළවෙනි ධ්‍යානෙ උපදව ගන්නට, පළවෙනි ධ්‍යානෙට සමවදින්ට කරුණු හයක් බැහැර කරනවා. මෙන්න මේ කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ මෙහිදී පෙන්වා දෙන්නේ අපට. මේ දේශනාව සඳහන් වෙන්නේ අංගුත්තර නිකායි. කුමකද? ඕ, අංගුත්තර නිකායේ 4 කියන පොත් වහන්සේගේ චක්ඛනිපාතේ, ඒ කියන්නේ කරුණු 6 ගැන පෙන්වා දෙන්නේ. එතකොට මෙන්න මේ කොටසට තමයි මේ දේශනාව අයිති. එතකොට අනාගාමි වර්ගයට අයිතිව දේශනා ගොඩක් තියෙනවා. ඒකෙන් එක්තරා දේශනාවක්. මෙන්න මේ දහම් කාරණා ධර්මාර්ගයකින් ප්‍රයෝජන ගන්නට කැමති කාට කාටත් ප්‍රයෝජනයිද නැද්ද? ප්‍රයෝජනයි. ඒත් මේ කාරණා එකපාර කිව්වොත් කාටත් වටිනාකම දෙයින් නැති වෙන්න පුළුවන්. ඒ නිසාම ඊට ප්‍රථමයේ පුංචි කරුණු ටිකක් තියෙනවා කියන්නේ. පින්නතුනි, අපි මේ ජීවත් වෙන ලෝකේ අපිට දකින්න තියෙනවා, ඒ වගේම තමයි අපිට මුහුණ දෙන්නත් වෙනවා මරණේ කියන දේට. කුමකටද? මරණේ. එතකොට මෙන්න මේ ලෝකේ මරණය කියන දේ තියෙන නිසා, ඒ මරණය කියන දේ ලෝකේ තියෙන නිසා, ඒ උපකාරයෙන්
ඒ හේතුව නිසා, ඒ ප්‍රත්‍ය නිසා තමයි සත්වයෙකුගේ ජීවිතය තුළ ශෝකය කියනදී උපදින්නේ. කුමක්ද උපදින්නේ? එතකොට ශෝකය කියනදී උපදින්ට උපකාර වෙනව මොකක්ද? ලෝකී මරණය කියනදී. ඒ වගේම තමයි මේ මනුස්ස හිතේ ශෝකය කියනදී පවතින්න, ශෝකය කියනදී හටගන්නට උපකාර කරන ඊළඟ එක තමයි ජරාවට පත්වීම. ජරාවට පත්වෙනවා කියලා කියන්නේ වයු වෘද්ධ වීම. එහෙම නැත්නම් ඇස කන නාහි දිව කය ආදි මේ ඉන්ද්‍රියන් මෝරලා යනවා. දිරාපත් වෙනවා, වයසට යනවා කියලා කියන්නේ එහෙම වෙනවා. ඒතර ඔබ බලන්න වයෝ වෘද්ධ වෙන්න වෙන්න මොකද වෙන්නේ? තරුණ කාලේ ඇඟපත හයිය කාලේ රස්සාවලට යන්න පුළුවන්, රැකී ආරක්ෂා ඔක්කොම තියෙනවා, කුඹුරු වැඩ කරන්න පුළුවන්, ඇඟේ ප්‍රති හයිය තියෙනවා. වයෝ වෘද්ධ වුණාට පස්සේ මොකද වෙන්නේ? එහෙම ගන්නෑ අපිව නේද? තරුණ අයව ගන්නවා. අපි මොකද වෙන්නේ? බැහැර වෙනවා. අපි විස්රාම යනවා. එහෙම වෙන්නේ නැද්ද? ඉස්සර දුවා දරුවන්ට පහරක් දෙකක් ගහලා හරි මෙහෙම හිටහන් කිව්වහම හරි. දැන් එහෙම නෙමෙයි. දුවා දරුවෝ අපිට හිටහන් කියලා කියනවා. එහෙම වෙන්නේ නැද්ද? ඒ තත්වෙට හැරීගෙන එනවා. ඉතින් ඒක ශෝකයට කාරණයක් නෙවෙයිද? තනිකම පාළුව මේදී ඇති වෙනවා. ඉස්සර අපි කිව්වහම යම පිළිගන්නවා. දැන් කිව්වහම එහෙම ගණන් ගන්නෑ. ඒතර මේ ධර්මතාවයටත් අපි ටික ටික වයෝ වෘද්ධ වෙද්දි, වයසට යද්දි මුහුණ දෙන්න වෙනවද නැද්ද? තව බොහෝ දේ උපදිනු ඒ වයසුරු කරගෙන. ඒක කියන්න ඕනේ නැහැ. එතකොට පින්වතුනි, ඒ දේ අපිට ශෝකය උපදවන්නටත් හේතුවක් වෙන ලෝක සත්‍යයට මේ වයෝ වෘද්ධ වීම. ඒවි වගේම තමයි අර ඉපදිච්ච ටික ලෙඩ දුකට පත්වීම, එහෙම නැත්නම් අසනීප බවට, අසනීප ඇතිවීම, දියවැඩිය, පිළිකා, භගන්දර, වනදද කුෂ්ඨ, උණ, හිම්බිරිස්සාව, ඇහි අමාරු, කණි අමාරු, නාහේ අමාරු, දිවේ අමාරු, උග්‍රේ අමාරු, බෙල්ලේ අමාරු, කොන්දේ අමාරු, කකුල් වල අමාරු, දණහිස් වල අමාරුනේ. ඔව්. පීනසි, උණ, සෙම්ප්‍රතිස්සාව, වෛරස්, ඩෙංගු, මැලේරියා මේ ඔක්කොම නේද? එතකොට මේ ආයතන වල උපදිනවා. ඒ වගේම තමයි මානසික රෝග හටගන්න. ඒතර මෙන්න මේ ආයතන රෝග පීඩාවන්ට පත්වීම උපකාරයක් වෙනවා ලෝකයට ශෝකී උපද්දවලා දෙන. එන ශෝකය කියන එක පවතින ලෝකේ මේ ධර්මතා තියෙන හින්දා. ඊළඟ එක තමයි මේ ශෝකය කියන දේ සත්වය තුළ හටගන්න තවත් දෙයක් උපකාර වෙනවා. ඒ මොකක්ද? ප්‍රියමනාපදීන් වෙන්වීම කියන දේ ලෝකේ තියෙනවා. අප්‍රියය හා එකතු වෙන්න වීම කියන කාරණේත්, කැමති දෙයක් වේදේ නොලැබී යාම, වයසට යන්ට එපා, මැරෙන්ට එපා, ප්‍රියමනාපදී පමණක්ම මාහා එකතුව තිබීවා, ප්‍රියදී වෙන්වෙන්ට එපා, අප්‍රියදී මාත් එක්ක එකතු වෙන්න එපා කියන එක ලබන්න බැහැනි දෙවියන් මරුන් සහිත ලෝකේ. ඉතින් මෙන්න මේ කාරණා තමයි සත්වයකට එදිනෙදා ජීවිතය ගලාගෙන ඉන්නේ. මෙන්න මේදී පැමිණෙන නිසාම ලෝක සත්වයා තුළ උපදිනව මොකක්ද? ශෝකය කියන ස්වභාවය පවතිනවා. එතකොට මේ ශෝකය කියන දේ තිබුණාම මොකද වෙන්නේ? මේ ශෝකය කියන දේ උපකාර වෙනවා සත්වයාට හැඬීම කියන දේ උපදින්න. ශෝකයක් ආවොත් නේ දඬන්නේ. ඔබද නැද්ද? කඳුළු නිකම් වෙන්නේ හොරාවට. ඔහි වාඩි වෙලා දැන් වෙච්ච සිද්ධියත් එක්ක, ඇති වෙච්ච ශෝකෙත් එක්ක කල්පනා කරනවා. තමන්ටත් හොරා ඇස් වලින් කඳුළු බීරිලා කම්බුල්ල වලින් පහලට ගලාගෙන ඉන්නේ නැද්ද? එනවා. එහෙනම් මේ හැඬීම කියන දේ උපදින්ට උපකාර වෙනවා ශෝකය කියන ධර්මතාවය. එතකොට මේ ශෝකය කියන ස්වභාවය උපකාර කරනවා කඳුළු හෙලීමට. හැඬීම කියන කාරණෙත් එක්ක ඒ සත්වයා තුළ පවතිනවා දුක කියන එක පවතින්න ගන්නවා. දුක කියන දේ නිතර නිතර හිතේ පවතිද්දී දුක කියන දේ උපකාර වෙනවා. ඒ තමයි සිතේ දෝමනස්සයට,
මොනහරි වුණාම දවස පුරාම අපි මූණවල එල්ලන් ඉන්නේ නැද්ද? හිතින් මතක් වෙනවා, කල්පනා කරනවා. එතකොට මේ සිතේ දෝමනස්සය කියන දේ පවතින්ට මුල් වෙනවා මොකක්ද? අර දුක කියන ස්වභාවය. එතකොට මේ දෝමනස්සය කියන දේ ඇති වෙන්න සුසුම් හෙලනවා, හූල්ලනවා, බලාගත් අත බලාගෙන ඉන්නවා, කම්බුල්ට අත තියාගන්නවා. මෙන්න මේ දාහක් දී උපදින්ට පටන් ගන්නවා. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය අපි තුල ක්‍රියාත්මක වෙනකොට තිරිසන් ලෝක ආදී සත්ව ලෝකවලටත් මේ ධර්මතාවය පොදු වෙනවා. එතකොට මෙන්න මේ මරණීය ලෙඩවීම කියන දේම උපකාරක කරගන්නවා නුවණ තියෙන ප්‍රඥාවන්තයා. කුමකටද? මේ රෝගය කියන දේ, ලෙඩවීම, මරණය කියන මේ ධර්මතාව උපකාර කරගන්නවා. කුමකටද? මේ දේ තේරුම් අරගෙන මේකෙන් නිදහස් වෙන්නට. පින්වතුනි, ඒ සඳහා තියෙනවා මාවතක්. මොකක්ද තියෙන්නේ? මාවතක්, එහෙම නැත්නම් මාර්ගයක් තියෙනවා. මාර්ගයකින් කරන්නේ අපිව යම් තැනකට රැගෙන යාමයි. එතකොට ඔබට අපි හිතමුකෝ යන්න ඕනි කියලා නුවරට පාරක් නැද්ද? ගාල්ලට යන්නේ පාරක් නැද්ද? මඩකලපුවට යන්නේ? යාපනයට යන්නේ? පාරක් තියෙනවා. ඒතර ඔබ මේ පාර ගත යුතුයි ඔබ ඉලක්කයට යන්න. ගම්මානයක් ඇතුළට යන්න පාරක් ඕන. ඒ දිහට පාරක් ඕන නම් ශෝකයෙන් නිදහස් වෙන්න පාරක් ඕන නැද්ද? ලෙඩවීම මරණයෙන් ගැලවිලා යන්න පාරක් ඕනේද නැද්ද? ඕනි. ඒතර තවමාවතක් ලෝකේ තියෙනවා නිරියට යන්නත්. ඒකටත් මාර්ගයක්, එහෙම නැත්නම් ක්‍රමයක් පිළිවෙලක් තියෙනවා. ප්‍රේතෙක් වෙන්න ඕන නම් ඒකටත් ක්‍රමයක්, මාර්ගයක් තියෙනවා. තව තිරිසන් සතා වෙන්න ඕන නම් ක්‍රමයක්, මාර්ගයක් තියෙනවා. ඒ පිළිවෙල අඳුන ගන්න ඕන. අසුරෙක් වෙන්න ඕන නම් ඒකටත් ක්‍රමයක් තියෙනවා. යකෙක් වෙන්න ඕන නම් ඒකටත් ක්‍රමයක් තියෙනවා. මිනිසෙක් වෙන්න නම් ක්‍රමයක් තියෙනවා. ඒ වගේම තමයි දෙවියෙක් වෙන්නත් ක්‍රමයක් තියෙනවා. බ්‍රහ්මෙක් වෙන්නත්, බ්‍රහ්ම ලෝකයන්ටත් මාර්ගයක් තියෙනවා. මේ හැම ලෝකෙම ගැලවෙන්නත් මොකද තියෙන්නේ? මාර්ගයක් තියෙනවා. මෙන්න මේ මාර්ගය හඳුන්වා දෙනවා බුදුරජාණන් වහන්සේ අපට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වශයෙන්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලින් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය හැදින්නේ සීලේනුයි, සමාධියනුයි, ප්‍රඥාවෙනුයි. එහෙනම් අර දුක ශෝකය කියන දින් ගැලවිලා යන්න චේතනාවක් මුල් කරගෙන අපි දියුණු කරන්න වෙන්නේ සීලයයි. තව සමාධිය, ප්‍රඥා. මෙන්න මේ කරුණු තුන ගොඩනගා ගන්නට ඒ කරුණු තුنين තමයි ගොඩනගන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක. ඒ තුල තමයි නැත්තම් සරලව කිව්වොත් උපක්‍රමයක්, උපායක් තියෙනවා ගැළවිල යන්නට. ඒක සමතයත් විදර්ශනාවත්. ඉතින් මෙන්න මේ ක්‍රමවේදී බුදුරජාණන් වහන්සේ අපිට හරි ලස්සනට සුන්දර විදිහට පින්වා දෙන්න. එතකොට දැන් මුලින්ම කියනවා බුදුරජාණන් වහන්සේ ච භික්ඛවේ ධම්මේ අප්පහාය අභබ්බෝ පඨමඥානං උපසම්පජ්ජ විහෙරිති. කතමේච බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, කරුණු හයක්, ධර්මතා හයක් තියෙනවා. මෙන්න මේ හය බැහැර නොකර මොනවා කරන්න නැතුවද? බැහැර කරන්න නැතුව පඨමක් ඥානං උපසම්පජ්ජ විහෙරිතුම් කියන මේ පළවෙනි ධ්‍යානෙ උපදවා ගන්නවා කියන එක අභබ පුළුවන්කමක් නැහැ, හැකියාවක් ලැබෙන්නේ නැහැ. නිකම් මතක තියාගන්න. පළවෙනි එක කාම විතක්කම්. ඒ කියන්නේ කාම විතර්කය. පළවෙනි එක මොකද්ද? කාම විතර්කය. දෙවෙනි එක ව්‍යාපාද විතක්කම්. ඒ කියන්නේ ව්‍යාපාද විතර්කය. තුන්වෙනි එක විහිංසා විතක්කම්. තුන්වෙනි එක මොකද්ද? හිංසා විතර්කය.
දැන් කීයක් ඉගෙන ගත්තද? ඊළඟ එක කාම සංඥං, කාම සංඥාව තුන්වෙනි එක, මේ පස්වෙනි එක ව්‍යාපාද සංඥං. ඊළඟ එක මොකද්ද? ව්‍යාපාද සංඥාව. හයවෙනි එක විහිංසා සංඥං, විහිංසා සංඥාව. බාන කියන්නේ කාම විතර්කේ, ව්‍යාපාද විතර්කේ, විහිංසා විතර්කේ, කාම සංඥාව, ව්‍යාපාද සංඥාව, විහිංසා සංඥාව. එතකොට මෙන්න මේ හය බැහැර නොකර ධානයේ උපදව ගැනීම, ධානයේ පහළ වෙන්නේ නැහැ කියන. එතකොට බලන්නකො මේ ටික නැත්තම් ප්‍රශ්නෙකුත් නෑ අපිට නේද? ඇයි? පහසුවෙන් සුවසේ ඉන්න පුළුවන්. එන ඔන්න නුවණ තියෙන කෙනා තේරුම් ගන්නවා, හරි මොකක්ද මේ හය? අඳුන ගත්තා. එහෙනම් මේ හය නැත්තම් මේ හයට අපි යම් ක්‍රමයකින් නැති කරන්න මහන්සි ගත්තොත් සමාධිය පුදවන්න පුළුවන්. අන්න අඳුන ගත්තා. අඳුන ගත්තට බෑ. මොකද්ද? නැති කරන ක්‍රමවේදය පවායා දැනගන්ට ඕනි. එතකොට ඊට පස්සේ තමයි යාට ක්‍රමානුකූලව පුළුවන්කම ලැබෙන්නේ මොන ක්‍රමවේදයකින්ද මේක ඉෂ්ට සිද්ධ කරගන්ට පුළුවන් කියලා අවබෝධ කරගෙන මේකින් ගැලවෙන්ට. මං ඔබට හරි ලස්සන උපමාවක් තිබුණා මේ කුද්දක නිකායි. මේක කියා දෙනවා බුදුරජාන් වහන්සේ. ඔන්න ඉන්නවා මිනිසෙක්. කවුද ඉන්නේ? මිනිස්. දැන් බලන්න බුදුරජාන් වහන්සේ පහළ වෙච්ච හින්දා මේ කොච්චර ඒව කියා දෙනවද අපිට? කොච්චර උපමා, කොච්චර දහම් කාරණ ඉගෙන ගන්න පුළුවන්ද? ඒ බුදුරජාන් වහන්සේගේ ආශ්චර්ය අද්භූත එකක් නේ. ඔන්න මිනිස්සෙක් ඉන්නවා. කවුද ඉන්නේ? මිනිස්සෙක්. දැන් ඔයාලා වුණත් කැමති නැද්ද ඔය ගින්ගඟ, ඊට පස්සේ ඔය ගඟවල් තියෙනවනේ, ගඟක් ගාවට ගියාම අර බෝට්ටු ට්‍රිප් තියෙනව නේද? හා, බෝට්ටුවක් හරි ඔරුවක නැගලා ඔයාලත් කැමති නැද්ද මේ අර මේ මොකද්ද මේ හබල් ගගා මේ ගඟ උඩහට යන්න කැමතිද නැද්ද? කැමති. ඇයි කැමති? ලස්සන දේවල් තියෙනවද නැද්ද? ඔන්න දූපත් තියෙනවා, ගංයුරු තියෙනවා, ගංයුරු වල මිනිස්සු ඉන්නවා නේ, මාළු උඩින් පයිනවා, වතුරින් ඉබිල බැලුවා යටින් අර හුංගු කාවයියෝ නේ, ඊට පස්සේ ලූලෝ එහෙමින් යනවා නේද? මේවා දකින්න, තොටියෝ දකින්න. තර ඕගොල්ලෝ කැමති නැද්ද ගඟක් දිගේ උඩට යන්න? කැමතිද නැද්ද? කැමති. දැන් ඔන්න එක මිනිස්සෙක් ගඟට බැස්සා. දැන් මිනිස්සයාට හරි ෂෝක් මේ ගඟ. මෙයා මොකද කරන්නේ? අර අඹුල කිටියත් ගහගෙන නේද ගඟේ මොකද කරන්නේ? උඩ අතට දැන් පීන පීන මෙයා යනවා. ඒ යන ගමන් උඩු බැලිය අතර පීනනවා නේ, සමනලාර මෙහෙම එක එක විදිහට පීන පීන. දැන් ගඟේ යන උඩට පහළට නෙමෙ යන්නේ, දැන් ඔහොම ගඟේ මෙහෙම පීනගෙන යනවා. නෑ නෑ, ගඟේ පහළට යන්නේ සැඩ වතුර පාර තියෙන්නේ, සැඩ පහර පැත්තට යන්නේ. දැන් ගඟේ වතුර ගලාගෙන යන පැත්තක් තියෙනවනේ, ඒ පැත්තට මෙයා මොකද කරන්නේ? ඔහෙ පීනගෙන යන උඩු බැලිය අතරයි ඒ මේ අතරයි. දැන් පීන පීන අර ප්‍රිය ඒ වගේම අර සැප සහගත බවක් තියෙනවා මේකට කැමැත්තෙන්. දැන් මෙයා පීනගෙන යනවා. දැන් මෙහෙම පීනගෙන යද්දී ගඟේ පහළට වතුර ගලාගෙන යන පැත්තට මේ ගඟේ ඉවුරේ ඉන්නවා මිනිසෙක්. කවුද ඉන්නේ? මිනිසෙක් ඉන්නවා. හොඳට ඇස් පේන කෙනෙක් මෙයා. මෙයා කෑ ගහලා කියනවා, එම්බා පුරුෂය, උඹ මේ කොහෙටද මේ පීනගෙන යන්නේ? පහළට නේද කියලා කියනවා. ඔව් කියනවා.
ඊට පස්සේ කියනවා හා 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 කියනවා. මේ එපා කියනවා. උහුම් පහළට යන්න එපා, හරි භයානකයි කියනවා. මේ ඔය ප්‍රිය ස්වභාවය ඊට පස්සේ සැප ස්වභාවයට ඔබ කැමැත්තෙන් ඔය දැන් ගඟ පල්ලෙහාට පීනගෙන යනවනේ. යන්න එපා කිව්වා. නුඹ හොම ගලා ගියොත් එහෙම පීනගෙන ඉවරලා ඔයක වැටෙන්නේ ඔය ගඟ වතුර ගලාගෙන ගිහින කුමකටද? විශාල විලක් තියෙනවා. මොකද්ද තියෙන්නේ? විශාල විලක් තියෙනවා. ඔහොම ගිහිල්ලා වැටෙන්නේ නුඹ කුමකටද? ඔය මහ විලට කිව්වා. ඒක භයානකයි. ඊට පස්සේ කිව්වා ওই විලේ තියෙනවා මේ රැලි තියෙනවා, මහා විශාල රැලි තියෙනවා. මේ මහමුහුද වගේ මහා විශාල රැලි තියෙනවා කිව්වා. ඒ විලි උන විලක් තියෙනවා, ඊට පස්සේ මොනවද තියෙන්නේ? රැලිත් තියෙනවා. ඒ මදි වට ওই විලේ මොකද වෙලා තියෙන්නේ? විලේ තියෙනවා දියසුලි. මොනවද තියෙන්නේ? ආ, විලේ දියසුලිත් තියෙනවා කිව්වා. උඹට ඔහොම ගිහිල්ලා ලොකු අමාරුවක වැටෙන්න වෙන්නේ කියලා. ඊට පස්සේ ওই විලේ තී ඉන්නවා කියනවා කිඹුල්ලු, ගැට කිඹුල්ලු ඉන්නවා, මහා දරුණු කිඹුල්ලු ඉන්නවා, රකුසුත් ඉන්නවා. කවුද ඉන්නේ තව? කිඹුල්ලු රකුසු ඉන්නවා කියනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මෙයා මොකද වෙන්නේ? මේකෙන් බය වෙනවා. මෙයා මොකද වෙන්නේ? මේකෙන් බය වෙනවා. බය වෙලා මෙයා මොකද කරන්නේ? අහපව් පීනන්න ගන්න උඩු අතට. කොයි අතටද පීනන්න ගන්නේ? දැන් ආපු අතට නෙමෙයි, උඩු අතට. තමන්ගේ අත්වලින් පාවලින් මොකද කරන්නේ? ඔන්න මහන්සි අරන් පීනන්න ගන්න උඩු අතට. එතකොට මෙයා මොකද කරන්නේ? දැන් සැඩ පහර කපාගෙන උඩහට යනවා. මොකද කරන්නේ? සැඩ පහර කපාගෙන උඩහට. දියැල්ලක නිකන් ඔහොම ගලින් පහළට වතුර වැටින්. දැන් ඒ වගේ සැඩ වතුර පහර පහළට එද්දි දැන් පහළට ආවේ. දැන් මොකද වුනේ? දැන් උඩහට පීනන්න ගන්නවා අත්පා වලින්. මෙයා මොකද කරන්නේ? මහන්සි අරගෙන අත්පා වලින් උඩට පීනලා ගිහිල්ලිවෙලා මොකද වෙන්නේ? මෙයා ගොඩට ඉනවා. දැන් ලස්සන කතන්දරයක්ද නැද්ද මේක? ඔව්. මොකද්ද කතාව? මිනිස්සෙක් ඉන්නවා වතුරට බහිනවා. ගඟක් පහළට ගලාගෙන යනවා. ඉතින් මේ ගඟේ ප්‍රිය ස්වරූපේ සැප ස්වරූපිට ආසාවේ මෙයා මොකද කරන්නේ? අර ඔහි පාවි 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 මොකද කරන්නේ? ගඟේ සැඩ පහරත් එක්ක පහළට ගියා. එතකොට මොකද වෙන්නේ? ඕ, ඇස් තියෙන මිනිස්සෙක් ඉඳලා කියනවා හා හා ඔයි කොහෙද යන්නේ? හෙව්වා යන්න එපා. ඔහොම ගියොත් මොකද වෙන්නේ? මහ විලක් තියෙනවා, විලට වැටෙනවා. ඕකේ තියෙනවා රැලි, ඊට පස්සේ තියෙනවා දියසුලි, ගැට කිඹුල්ලු ඉන්නවා, රකුසොත් ඉන්නවා කිව්වා. ඒ වගේම තමයි ඊට පස්සේ තමයි මෙයා මොකද කරන්නේ? උඩු අතට පීනන්න ගත්තේ අත්පාවලි. එහෙම කරගෙන තමයි මෙයා ගොඩට ඉන්නේ. පින්නතුනි, මේක බුදුරජාණන් වහන්සේ එතන හිටපු භික්ෂුන් වහන්සේලාට, ඒ භාග්‍යතුන් වහන්සේ ඉස්සරහ හිටපු භික්ෂුන් වහන්සේලාට යමක් තේරුම් කරලා දෙන්නට බුදුරජාණන් වහන්සේ නිර්මාණය කරලා කියන උපමාවක්. මොකක්ද ඒක? ඕ, එතන ඉස්සරහා ඉන්න භික්ෂු භික්ෂුණීන්ට යමක් කියා දෙන්න, මේ සසරින් එතර වෙන ක්‍රමයක් කියා දෙන්න බුදුරජාණන් වහන්සේ නිර්මාණය කරලා කියන උපමාවක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන මහණෙනි, ඔක උපමාවක්. එතකොට මම මොකක්ද ඔයි කිව්වේ? එතකොට බුදුරජාණන් වහන්සේ උන්න තෝරලා බීලා දින මොකද්ද? දැන් ගඟේ සැඩ පහරක් තිබ්බනේ පල්ලෙහාට. මහවැලි ගඟ පටන් ගන්න කොහෙන්ද? සමනල කන්දින්. කළුවලවේ යන ගංගානේ, සමනල කන්ද මුදුනේ සිට. ආ, මතකයිනේ නේද? එතකොට එහිඳන් පහළට නේ වතුර පාර ගලන, අන්න සැඩ පහර පහළට. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන, දැන් මම ওই සැඩ පහර කියලා කිව්වේ මොනවටද? සැඩ පහර කියලා කියන්නේ තෘෂ්ණාවට කිව්වා. මොකද්ද තෘෂ්ණාව? දැන් සැඩ පහරනේ තරණය කරන්න අපිටත් අමාරුනේ. ආ, දැන් තෘෂ්ණා සැඩ පහර තමයි තරණය කරන්න අපිට තියෙන්නේ. එතකොට මේ සැඩ පහර කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මොකක්ද? තෘෂ්ණාවයි.
එතකොට අර බුදුරජාණන් වහන්සේ කිව්වේ මිනිස්සෙක් අර ප්‍රිය ස්වභාවයේ සැප ස්වභාවයට ආසාවෙන් පල්ලෙහාට එනවා කියලා අර සැඩපාරි තණ්හාවේ. එතකොට මේ ප්‍රිය ස්වභාවයේ සැප ස්වභාවය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ඉතනදී මේ ආයතන හයට. මොකටද? මොකද්ද මේ ආයතන හය? ඇසයි, කනයි, නාහි, දිව, කය, මනසට. අපි ජීවිතයේ සැප උපද්දව ගන්න ඔය හය ඇසුරු කරන්ද නැද්ද? ඔය හයට කොච්චර ආසද කියනවනම්. ඔය හයට චේන් පොට දානවා, බේස්ලට් දානවා, මේ හය රැක ගන්න සීට්ටු දානවා නේද? රක්ෂණය කරනවා, බැංකුවේ ඉතුරු කරනවා, ගෙවල් හදනවා. ඔව්ද නැද්ද? සංග්ලාස් දානවා. ඔව්ද නැද්ද? ඈ ඊට පස්සේ ඇහි බැමදික පාට කරනවා. ඊට පස්සේ ඇහි පිහාටුත් පාට කරනවා. තොල් පොටත් පාටු කරනවා. ඔව්දනේ? නහයටත් කරාබු දානවා. එහෙම නැද්ද? ඊට පස්සේ මේ හයට ඇඳුම් කීයක්ද නේ? චූටි කාලේට ගැලපෙන චූටි කාලේ ඇඳුම් තියෙනවා නේ. ඊට පස්සේ ඇවිදිද්දී අර කීස් කීස් ගාන සපත්තු දානවා පොඩි අයට නේ. නැද්ද? එක එක જાතිය තොප්පි දානවා. ඔක්කොම දානවා මේ හයට. ඉච්චර සැලකිලි. ඒ වගේම තමයි ඔන්නේ තරුණ කාලේට එද්දි ඔන්නේ එක එක જાති ඇඳුම් ගවුන්ද ඊට පස්සේ පිරිමියා එක එක ඇඳුම් අඳින්නේ නැද්ද? කරනවා. ඊට පස්සේ ඔන්නේ ඒ කාලයට අනුරූප මොකද කරන්නේ? කොණ්ඩිට දාන ඩෙකරේෂන් බලන්න ඉපයි. ඔව්ද නැද්ද? ඔව් පින්නුතු. ඉස්සර කොණ්ඩි දෙකට බෙදලා අර තෙල් ගාලා හැමනේ කියන්නේ නේ. ඊට පස්සේ කොණ්ඩි ගොතනවනේ. දැන් කොහොමද නේ? කොණ්ඩේ කපනවා, කොණ්ඩේ ඉස්සරහට දානවා, මූණ ඉස්සරහට දානවා, ඊට පස්සේ රැල්ලක් වැටින්න දානවා. එහෙම නේද? ඊට පස්සේ උඩට කරලා අර කොණ්ඩේ ගැට ගහනවා. රටි නැති ඒවනේ නේ. ඔව්ද නැද්ද? ආන්නේ අර ඊට පස්සේ පිරිමි ළමයි අර බොම්මාලිද කවුද වගේ ඉත්තෑ වගේ එහෙම වැක්කිරින්න අර කිතුල් ගහයි රෑන වගේ එහෙම දාන්නේ නැද්ද? තියෙනවා. පිරිමි පාර්ශවයේද කාන්තා පාර්ශවයේද කියලා හොයාගන්නත් බැහැ සමහර විට. එහෙම ඒවා වෙන්නේ නැද්ද? වෙනවා පින්නතුල. ඒතර බලන්න මේ ආයතන හයට මිනිස්සුගේ තියෙන ඇල්ම බැල්ම නී වසඟ වෙලායි. වසඟ වෙලා. ඒතර මේ සත්වයාගේ බාණ්ඩක මේ සත්වයාගේ හිතක තියෙන මේ අර අසරණකම නී. එයා කැමති දේනේ. නමුත් ඒ කැමැති දේ තුලම තමයි එයාගේ අනතුරත් රැඳිලා තියෙන්නේ. කරුණාවන්ත කෙනෙක් තමයි පින්වන්ට උනේ. ඔන්න අර ප්‍රිය ස්වභාවයේ සැප ස්වභාවයේ කියන්නේ බුදුරයන් වහන්සේ අර පීනගෙන පල්ලෙහාට යන මිනිස්සෙක්ගේ මොකද්ද? ආයතන හය. සැඩපහර කිව්වි තෘෂ්ණාව. එතකොට මෙයා ඔහොම ගිහිල්ලා වැටෙන්නේ මොකටද? මොකටද වැටෙන්නේ? විලට. විලට විල කියලා කියන්නේ ඕරම් භාගීය සංයෝජන. මොකටද? ආ ඕරම් භාගීය සංයෝජන කියන්නේ පින්නතුණි මෙව්වා. බාණ්ඩ මෙව්ව නැද්ද කියලා බලන්න. දැන් ඔයාලා හිතන්න මෙහෙම. මං ඕගොල්ලන්ගෙන් ඇහුවොත් එක එක්කෙනාගෙන් අහනවා ඔය ඇස් දෙක කාගේද කියලා. ඒතර කාගේද? මගේ. කන් දෙක, නාහි, දිව, කය, හිත කාගේද? ඇත්ත කියන්නේ මගේ. කාගේද? ඔව් තම තමන් කියන මගේ. ගේ, ඉඩම, ඇඳුම්, අදරුව. එතකොට ඔය යන ගමන වැටෙන්නේ මහ විලකට. ඒ තමයි මේ හිත විලක් වගේ නම් පින්නතුනි හිතේ තියෙනවා මොකද්ද? ඒ විල බුදුරයන් වහන්සේ පෙන්වා දෙන ඕරම් භාගීය සංවේ. මොකද්ද පළවෙනි එක? මම 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 මම. ඒක මොකද්ද කියන්නේ? සක්කාය දිට්ඨි. නැද්ද? තියෙනවද නැද්ද? අන්න ඇස කනත් අල්ලගත්ත මම මගේ කියලා. ඒවට පේන කරන දේත් අල්ලගත්ත. ඔය විලට වැටුනොත් ගොඩේ විලි බොරු. ඔන්න විලේ ස්වરૂපේ බුදුරයන් විස්තර කරනවා. ඊට පස්සේ ඊළඟ එක තමයි ඒ විලේ තව දෙයක් තියෙන. මොකද්ද? සැකය. මොකද්ද? විචිකිච්ඡාව. මොකද්ද? පළවෙනි එක සක්කාය දිටි. එහෙම නැත්නම් මමත්වය, ආත්ම සංඥා. ඊට පස්සේ විචිකිච්ඡා. ඊට පස්සේ සීලබ්බත පරාමාස. ඒ කියන්නේ සීල, වරත,
සීලවරත කිව්වහම උගලන්ට මතක් වෙන්න ඕනේ කාවද? පුන්නසේනිය. අර පුන්නසේනිය කියලා කියන්නේ කෝලී වංශිකයෝනි. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ අම්මගේ පැත්තේ වංශය. ඒ වංශය දෙන්නේ වරතය සමාදන් වුණානි සසරින් ගැලවෙන්න කියලා ක්‍රමයක්. එක්කෙනෙක් බල්ලෙක් විදියට, තව කෙනෙක් ගවයෙක්. ඉතින් යාළ මොකද කරේ? ඇඳුම් ඔක්කොම අයින් කරලා කකුල් හතරෙන් තමයි යන්නේ. කකුල් දෙකින් අපි ඇවිද යන්නේ, අත් දෙකයි කකුල් දෙකයි තියලා බිම එහෙම යන්නේ. අර බල්ලෙක් වගේ වෘතයක් සමාදන් වෙලා ඉන්න කෙනා දැන් අර බල්ලෙක් වගේ läගල ඉන්න බුදුරජාණන් වහන්සේ ගාවට ආවහමත් අර බල්ලෙක් කොහොම තුන් පාරක් කරකිලා ඩක් ගාලා වැටින්නේ. ඒ විදිහට තමයි වැටුනේ. එතකොට අනිත් කෙනා කොහොමද? ගවයෙක් වගේ. එයා දුවන් ආවා ධර්මශාලාව මැද්දෙන් ආවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න එතෙන්ට ආවා. එයත් දැන් ඉන්නේ එහා පැත්තේ. මේ දෙන්නම හිටියා. පස්සේ අහනෝනේ අපි දිව්‍ය ලෝකේ යනවාද කියලා මේ ක්‍රමී. අහන්න එපා කියලා තුන් පාරක් කිව්වා. පස්සේ නැවත නැවත අහද්දි බුදුරජාණන් කිව්වා අහන්න එපා කිව්වට ඔයාලා අහන්නේ එහෙනම් කියන්න වෙනවා. ඒතකොට බුදුරජාණන් වහන්සේ කියා දෙනවා දැන් අහගන්න එහෙනම් දැන් ගවීක් විදිහට මේවා ප්‍රැක්ටිස් කරන්නේ නම් ඔයාගේ හිතේ කොච්චර ඒකට බැඳීමෙන්ද? ඉතින් ගවීක් යන විදිහ ඔයා කොච්චර අධ්‍යයනය කරනවද? හොඳට කතා කරන්න පුළුවන් වචන, බොරු කියලා නොකිය ඉන්න පුළුවන් වචන, දැන් උඹෑ ගග ඉන්නේ. බිමට දාන දේවල් කන්නේ නේ, හරක වගේමයි ඉන්නේ. දැන් ඔබ ඔය දේනි උපාදාන කරන් ඉන්නේ හරකෙක් වෙනවා කිව්වා. ඊට පස්සේ ඔබ හිතන් ඉන්නවන ඔය ක්‍රමින් දිව්‍ය ලෝක යනවා කියලා. ඒක ඔබේ මිත්‍යා දෘෂ්ටිය නිසා ඔබ එක්ක නිරේ එක්ක තිරිසන් සතාවි. එන හරක් ටික තමයි ගොඩ. ඇයි උන්ට උපතින්ම හරකෙක්නේ නේද? ඇයි මෙයා අලුතින් ඒ ක්‍රමයේ පුරුදු වෙනවන්නේ? ඊට පස්සේ සේනියටත් ওই කතාවම කිව්වා. එක්ක බල්ලෙක්, එහෙම නැත්නම් ඔයා හිතන ওই ක්‍රමෙන් සුගති යනවා කියලා. ඉතින් මෝහයන්නේ තියෙන්නේ. එක්ක නිරේ, ඒවට කියනවා සීල වරත කියලා. සක්කාය දිට්ඨිය අඳුන ගන්න පුළුවන්, විචිකිච්ඡාව අඳුන ගන්න පුළුවන්. ඊට පස්සේ සීලබ්බත පරාමාස. ඊට පස්සේ කාමරාග පටිග. කාමරාගය කියලා කියන්නේ පින්නතුනි, රාගය කියන්නේ තෘෂ්ණාවක්මයි. රූප, ශබ්ද, ගන්ධ, රස, පහසට තියෙන කැමැත්ත. ඒතකොට ඒවා ඔස්සේ අපි හිත යන්නේ නැද්ද? හොයන කෑම, ඇඳුම්, චිත්‍රපටි, නාට්‍ය, ටීවී, සින්දු, ඔක්කොම මොනවද? පංචකාම. සුවඳ, රස, පහස, මේ ඔක්කොම මොනවද? පංචකාම. ඊළඟට පටිගය කියලා කියන්නේ තරහට. මොනවටද? තරහ. ඒතර මෙන්න මේ සංයෝජන පහින් යුක්ත විලට තමයි කියනවා තෘෂ්ණා සැඩපහර. මොකද්ද? ගලාගෙන බසින්න. දැන් අර මිනිස්සේ ගිය උතෙන්ට අපි ඉන්නේ කොතනද එතකොට? විලේ. අපි ගිහිල්ලා වැටිලත් ඉවරයි. ඔව්ද නේද? මේ පහත් එක්ක අපි දැන් ජීවත් වෙන ඔන්න විල. රැල්ල කියලා බුදුරජාණන් වහන්සේ අර මහා භයානක රැලි තියෙනවා කියලා. කොහෙද තියෙන්නේ? අර විලි. ඒ රැල්ල කියලා කියන්නේ මනුස්ස ලෝකයේ සත්වයා තුළ තියෙන ක්‍රෝධය. උපායාස ක්‍රෝධය කියලා කියන්නේ තරහ වෛරාදී දෙත් එක්ක හිටපු ගමන් රැල්ල එන්නේ නැද්ද? එනවද නැද්ද? ආන් ඒකට. විලේ තියෙන සැඩපහර කිව්වේ අපි ජීවත් වෙන සත්ව ලෝකේ තියෙන මේ ක්‍රෝධේ උපායාස. එතකොට සත්ව ලෝකවල නැද්ද? ඇයි බල්ලෝ තරහ ගියම හපන්න බුරන්නේ රණ්ඩු අල්ලගෙන? කපුටන්ට කේන්ති ගියම පන්න කොටන්නේ? මොකක් ඇවිල්ලා? රැල්ල. එතකොට මේක පොදු ධර්මතාවයක් මේ ලෝකවල ඉන්න කෙනාට. ඒකට කියන මොකද්ද? විලේ රැල්ල. දියසුලිය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මොකද්ද? අර සුලියට අහු වෙනවා කියන්නේ මනුෂ්‍යයා රූප, ශබ්ද, ගන්ධ, රස, පහසට හසු වීම. ඒක මොකද්ද? සුලිය. දැන් මේ කාලවල වල සංගීත සම්දස්සනයක් මෙහෙම තියෙනවා. අසවල් 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 මෙහෙමයි කිව්වහම මිනිස්සු යන්නේ නැද්ද? යනවද නැද්ද? යනවා. ඉන්දියාවේ අසවල් නිලිය, අසවල් නළුව එනවා කිව්වහම කට්ටිය යන්නේ නැද්ද? යනවා. ඇයි? ටිකට් අරගෙන වියදම් කරලා යන. මොකද්ද? පංචකාමයට අපි ඇලීම තියෙනවා. අපිව මේ අමුතුවෙන් බඳන්න ඕනේ. ඒගෙන චූට්ටක් කියලා වරෙල්ල වරෙල්ල කියන්නේ විතරයි තියෙන්නේ. හරියට බල්ලෙට කෑම තියලා ජුජ් ජුජ් ගන්න විතරේ උනේ. එහෙම කියන්න ඕනෙත් නෑ. එයා ඇවිල්ලා ඉවරයි. පින්නතුණි අපිත් එහෙමයි. ඊට වඩා අමුතු වෙනසක් නෑ.
එතකොට සුලිය කිව්වේ මොකද්ද? පංචකාම ගුණයන්. කිඹුල්ලු රකුසු කියලා කිව්වේ භික්ෂුවකට නම් ස්ත්‍රීන්. භික්ෂුණියකට නම් පුරුෂයෝ. කාටද? පුරුෂයෝ. එතකොට බුදුරජාණන් වහන්සේ කියන කිඹුල්ලු රකුසු කියලා කියන්නේ මොනවද? අර කටි. ඕයට වැටුනොත් නම් ගොඩ ඇවිල්ලා ඉවරයි කිව්වා. ඊට පස්සේ මේ විස්තරය දැනගත්තට පස්සේ අරය සැඩපාර කපාගෙන එනවා කියලා කියන්නේ මේකෙන් නික්මීම. කුමක්ද? නික්මිලා යෑම. කුමකින්ද නික්මෙන්න තියෙන්නේ? රැල්ලෙන්. තව අර සංයෝජන, දියසුලි, කිඹුල්ලු, රකුසු, සැඩපහරින් ඔක්කොගෙම නික්මීමක් තියෙනවා. එහෙනම් නික්මෙන්න තියෙන්නේ ඇසින්. කුමකින්ද නික්මෙන්න තියෙන්නේ? ඇහෙට සමුදීලා යන්න කියන්නේ. නික්මෙන්න තියෙන්නේ කනින්. කනට සමුදීලා යන්න තියෙන්නේ. නාහි දිවකය මනසෙන් තමයි නික්මෙන්න තියෙන්නේ. එතකොට එයා අත්පා වලින් උත්සාහ කරනවා කියලා කියන්නේ මොකද්ද? එයා වීරිය ගන්නවා. වීරිය ගන්නවා මේ ඇසකන්ට අපි බැඳලා තියෙන මොකෙන්ද? කෙලෙස් වලින්. ඒ කෙලෙස් නැති කරලා මේකින් ගැලවෙන්න. ආන්ියකට තමයි කියන්නේ අත්පා වලින් විහිස ගන්නවා කියලා. ඒ වගේම තමයි අර ඉවුරි ඉඳගත් ඇස් ඇති පුරුෂයා කියලා කියන්නේ කවුද? අපසරණ ගිය අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ තමයි ඉවුරු ඉඳන් අර අනතුරු පෙන්වුවේ ගැලවෙන්න කියලා. දැන් පින්නතුනි මේක බුදුරජාණන් වහන්සේ අපිට කියා දෙන මොකක්ද? උපමාවක් නේ. එතකොට මේ අර කියපු පංචකාමාදී ධර්මතාවලින් නික්මිනවා කියලා කියන්නේ නම් පින්නතුනි යා ඇති කර ගන්න උනේ මොකද්ද? සමාධිය උපදව ගන්න ඉපැ සීලේ ඉඳලා. සීලේ ඉඳලා මොකද්ද හදා ගන්න උනේ? චිත්ත සමාධිය හදා ගන්න උනේ. එතකොට මේ චිත්ත සමාධිය තුල තමයි අර කාමයන්ගේ ස්වභාවය දකින්ට නැති සමාධිය තුල. සමාධිය තුල ඉඳලා තමයි ඒක අහපෝ හට නොගන්න විදිහට මොකද කරන්න ඕනේ? හිතින් නැති කළ දාන්න. ඒකට උනේ මොකද්ද? දැන් සමාධිය තුල මොනවද නැත්තේ? පංචකාම ව්‍යාපාදාදි ධර්ම තනේනි. ඒතකොට නමුත් ඒව හට ගන්න ස්වභාවය තියෙනවද නැද්ද? තියෙනවා. ඒතකොට මේ මුල් ප්‍රහාණය කරන්න ඕනේ මොකින්ද? බාන්න කියන්නේ. ඔළුවට ගත්තද කියලා බලන්න. මොකින්ද? අය කෙනෙක් කිව්වා. මොකද්ද? ප්‍රඥාවේ. මොකින්ද? ප්‍රඥාවේ. මෙන්න මේ ගැන තමයි අපි දැන් ඉගෙන ගන්න. පින්නතුනි අපි මුලින්ම ඉගෙන ගමු කාම විතර්කය ගැන. මොකක් ගැනද? කාම විතර්කය. කාම විතර්කය කියද්දි දැන් ඔබ තේරුම් ගන්න ඕනේ විතර්ක තියෙන්නේ කොහෙද? ඇහිද? ඇසේ? කොහෙද? කනේද? නාහෙද? දිවේද? කයේද? කොහෙද? සිතේ. මොනවද තියෙන්නේ හිතේ? විතර්ක හට ගන්න ස්වභාවය කොහෙද තියෙන්නේ? විතර්ක කියන්නේ සිතිවිලි. අපි සිතන්නේ. මේකට කියන මොකද්ද? විතර්ක. එතකොට මේ සිතේ විතර්කයේ හටගන්නේ යමක් අල්ලගෙන. විතර්ක හටගන්නේ මොකක් මුල් කරගෙනද? යමක් අල්ලගෙන, යමක් ඇසුරු කරගෙන. එතකොට අපේ හිතක උපදින විතර්ක සිතිවිලි කුමක් අල්ලගෙනද උපදින්නේ? රූපයක් අල්ලගෙන උපදින්නේ. එක්කෝ ශබ්දයක්, එක්කෝ ගඳ සුවඳ, එක්කෝ රසක්, එක්කෝ පහසක්. මෙන්න මේ පහ ඇසුරු කරගෙන උපදින විතර්කය නැති කරන්නේ නැතුව ධ්‍යානෙ උපදින්නේ. මොකද්ද? මේ පහ හිතින් අල්ලගෙන සිත බැසගෙන උපදින සිතිවිලි ධාරාව නැති කරන්නේ නැතුව ධ්‍යානයක් පහළ වෙන්නේ නැහැ කිව්වා. මේ බලන්න ලස්සන්ට කියා දෙන ක්‍රමය. දැන් මේ උඩු අතටයි පීනන්න තියෙන්නේ. කොයි අතටද පීනන්න තියෙන්නේ? උඩු අතට. මේ ගැන අපි හොඳට හිමින් තේරුම් ගමු. දැන් භාග්‍යතුන් වහන්සේගේ ලස්සන උපමාවක් තියෙනවා. මේ හිමාලි තියෙනවලු මිනිස්සුන්ට යන්න බැරි කොටස්. ඒ වගේම තියෙනවා සත්තුන්ට යන්න බැරි කොටසුත්
සමහර කොටස් තියෙන සත්තුන්ට යන්න පුළුවන් මිනිසුන්ට යන්න බෑ. ඒ ඇයි එහෙම වෙන්නේ? මින් ප්‍රපාත ස්වරූප එහෙම තියෙන හින්දා. තව කොටසක් තියෙන සත්තුන්ටත් යන්න පුළුවන් මිනිසුන්ටත් යන්න පුළුවන්. එතකොට වැද්දු කරන වැඩේ මොකක්ද? වැද්දු හදාගන්න ලොකු කොහොල්ල බෝලයක්. මොකද්ද හදාගන්නේ? කොහොල්ල බෝලයක්. ඒකට කියනවා කොහොල්ල බබා. කොහොල්ල බබෙක් හදාගන්න. මේ කොහොල්ල බබාව අරගෙන ඇවිල්ලා අර මිනිසුන්ට සත්තුන්ට යන්න පුළුවන් සීමාවේ ගහක මොකද කරන්නේ? ගහට තියලා ඔන්න ඒ ගහට අලවුණු. ඔය හරි ඉන්න පින්නතුනි වඳුරෝ, එහෙම නැත්නම් රිලව් ඉන්නවා. අනුන්ගේ වට අතපොවන්න යන්නේ නැති රිලව් ඉන්නවා. ඒ කියන්නේ නිකන් ඩීසන් වගේ බොහොම පිළිවෙලට ඉන්න රිලව් වඳුරෝ ඉන්නවා. නොදන්න දේවල් වලට අතපොවන්න යන්නේ. නමුත් පින්නතුනි ඔය අතරේ ඉන්න වැඩි හරියක් මිනිහ කට්ටිය කොහොමද ඕවා පේන්න බෑ. මේ රිලව් වඳුරෝ ටික මොකද කරන්නේ? එනවා ළඟට. හරියට කොහොමද උගුඩුවා මොකද්ද? ඇටි කිහෙල් කෑවා වගේ. ඒක දන්නව නේද? මොකද්ද? උගුඩුවාට ඇටි කිහෙල් හොද? උගුඩුවා ඉන්නෝ ඇටි කිහෙල් ගහත් මීටර් ගානක් එහෙන් තියෙන. උගුඩුවට සුවඳ දැනෙනවා. ඇටි කිහෙල් ගහ ඇටි කිහෙල් මොකක් වෙලාද? හොඳට ඉදිලා. මූට ඉව. ඊපාර හිතනෝ හරි. මහා පුදුම සුවඳක් තියෙන කුසුඹේ බෑ. මේ ඕක ඉතින් ඇටි කිහෙල් ගහ ගාවට ගියා කියලා කවුද ඔවා කන්නේ කියලා මූ යනවා ඉතින්ට. ගියාට මූට ඉන්න බෑ දැන්. ඇයි දැක්කනේ සැඩ පහර. ඊට පස්සේ කල්පනා කරනවා නෑ ඉතින් ඇටි කිහෙල් ගහ ගාවට ආව ඇත්තයි, මේ ඇටි කිහෙල් ඇවරි අරවා මේවා අතපත ගෑවා කියලා මං කනවේ කියලා මම මොකද කරන්නේ? එහෙමත් කරනවා. ඊට පස්සේ කල්පනා කරනවා හරි ඉතින් එහෙම වුණාට මේ ඇටි කිහෙල් ගෙඩියක් ගත්ත කඩලා ගත්තා කියලා මං කනවේ කියලා. ඊට ගත්තා කියලා ඉතින් පොඩ්ඩක් කෑවා කියලා මැරෙනවේ කියලා මොකද කරන්නේ? මූ චුට්ටක් කනවා. ඊට පස්සේ හිතන එකක් ආපේක ඉතින් ඊළඟ ගෙඩියක් කෑවම මොකද වෙන්නේ? කාලා මැරෙන එක සැපයිනේ නේ. මූ කන ඔක්කොම. පහුවදා මොකද වෙන්නේ? කක්ක කරගන්න බැරුව උගුඩුවා මැරෙනවා. ඕන් ඕක තමයි සිද්ධිය. පින්නතුනි අපිත් එහෙම. අපේ හිත මේ රූපේ ආදීනියේ දකින්න නැතුව මේ සිත රූපෙත් එක්ක එකතු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියනවනේ ගිනි අර ගිනි අඟුරු ගොඩක් ගාවට පුද්ගලෙක් බලෙන් එක්කයි යනවා වගේ. ඒක කොච්චර අමාරුද? උකුස්සෙක් මස් වැදෙල් අරගෙන යද්දි කුරුල්ලෝ අර අනිත් උකුස පන්නගෙන ඇවිල්ලා කොටනවා කියන්නේ. අපි අහනවනේ අපිට එක ඔය එකක්වත් මතක් වෙනවද මුණුබුරු මිනිබිරිය දකිද්දි? ඔය ගෑනු ළමයි පිරිමි ළමයි යම් යම් ආදී සම්බන්ධය ඇති කරගද්දි ඔය එකක්වත් මතක් වෙනවද නෑ පින්නතු. හැබැයි ඒකින් බැට කාපු දාට මොකද වෙන්නේ? උගුඩුවම තමයි. ඒව විසඳන්න බෑ. මේ දිගට හරහට මේ ඒව එනවා අපිටත්. අපි මහනුනේ දෙමුවත් එක බැරි හින්දනේ අන්තිමට ඒව එන්නේ අපිට. ඇයි ඒව විසඳන්න උන අඬනවා මැරෙනවා ස්වර්ණසි මම මැරෙනවා කියන ඉල්ලෙනවා කියනවා. ගංගේ පයින් ස්වර්ණසි මට ජීවත් වෙලා වැඩක් නෑ වගේ දැනෙනවා කියනවා. දැන් ඉවරයක් නෑ. බැලුවාම කොච්චර දහම් කරුණු කිව්වත් ඔළුවට යන්නේත් නෑ. ඕම් වෙන්නේ. දැන් මේ මොකද වෙයි? මේ සිත රූපෙත් එකතු වෙනවා. අපි නොදැන රූපීට මොකද වෙන්නේ? උගුඩුවා වගේ ගිහිල්ලා හවුනා. පහුවදාට තමයි අමාරුව දෙන්නේ. ආන් ඒ වගේ උගුඩුව පිරිසක් තමයි අපේ සිත කියන්නේ. අපේ සිත. ශබ්ද ගන්ධ රස පහසත් එකතු වෙලා දිරෝ ගන්න බැරුවයි අපි ඉන්නේ. දැන් රිලව් වඳුරු ඉන්නවා. මේගොල්ල මොකද කරන්නේ? දකින්නවා කොහොල්ල බබා. මුන් යනවා මෙතෙන්ට. ගිහිල්ලා එක්කෙනෙක් මොකද කරන්නේ? අර කොහොල්ල බබා අමුතුයි වටේ කැරකින ගහ වටේ ටික පොඩ්ඩක් නිකන් විරිත්තන අර රිලව්ට කණ්ණාඩි හම්බෙන්නේ. එතකොට උන් කරන විකාර වැඩ දැකලා ඇතිනේ පින්නතුනේ. ඒ වගේ කරනවා. කරලා ගිහිල්ලා මොකද කරන්නේ? දැන් කොහොල්ල බබා සද්ද නැතු ඉන්නවනේ. මූ ගිහිල්ලා කරන වැඩි දකුණු අතින් ගහනවා පාරක් කොහොල්ල බබාට. ගැහුව ගමන් මොකද වෙන්නේ? අත ඇලුනා.
ඇලිච්චගම මොකද වෙන්නේ? ඒ අත අදිනවා අදිනවා ඉන්නේ, අනිත් අතින් ගහනවා මේ අත ගලවල ගන්න. ඒ අතත් ඇලෙනවා. අත් දෙක ගලව ගන්න විදිහක් නැහැ. දකුණු කකුලෙන් ගහනවා කොහොල්ල බබාට. මොකද වෙන්නේ? දකුණු කකුල දැල්. අත් දෙකයි දකුණු කකුලයි බියර ගන්න හිතලා වම් කකුලිනුත් ගහනවා, වම් කකුලත් ඇලුණා. අත් දෙකයි කකුල් දෙකයි බියර ගන්න හිතලා හොම්බානිනවා කොහොල්ල බබාට. මොකද වෙන්නේ? මූණත් ඇනිනෝ. දැන් කොහොල්ල බබාට පස් තැනකින් වඳුරා ඇලුනා කිය. වැද්ද ඇවිල්ලා අරන් ගියා කිය. පින්නතුනි, ආන්ගේ වගේ තමයි අපි හැමදිනාම පස් අයුරකින් ලෝකෙට ඇලිලා ඉන්නෝ. කී අයුරකින්ද? පස් අයුරකින්. ඒ තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, පහසට මේ සිතින් ගොදුරු වෙලා ඉන්නෝ. එතන මේ සත්වයාට දැන් මොකක් හරි අත්හැරලා මෙහෙතර ගන්න ගියද්දි තව හේ කැලෙනවා. මේ කෙනෙක්ව මේකින් ගලවනවා කියන එක පින්වතුනි ලේසි නැහැ. ඒ නිසායි අර සමාධිය තුලදී පින්වතුනි සම්පූර්ණ මේ පා නැහැ. එතන ඒ ස්වરૂපේ දකින්න නැහැ. එතන කාම විතර්කය කියලා කියන්නේ අපි සිතන සාමාන්‍ය ස්වභාවයට ඇති සියලු දේවල් අපි ගත්තොත් සාමාන්‍ය මෙන්න මේ වගේ ඔක්කොම දේවල් මොනවද? මේ ඉරිද මොනවද උයන්නේ? හොඳේ. ඊට පස්සේ මේ පාර ලංකාදීප පත්‍රේ මොනවද තියෙන්නේ? අද නාට්‍ය මොකද වෙන්නේ? මේන චිත්‍රපටියේ කොයි වගේද දන්නේ නැහැ. බෝනස් සම්බේද දන්නේ දෙසැම්බර් වලට. සීට්ුවේ පළවෙනි එක හම්බුනොත් හොඳයි. ජනවාරි ඉඳලින් පොඩි එකාව මේ මොන්ටිසෝරි ඉන්ටර්නැෂනල් ස්කූල් දාගත්තොත් හොඳයි. හොඳේ. වාහනයක් ඒකට හයර් කරගන්නේ කොහොමද? ඒවා ප්ලෑන් කරගන්නේ කොහොමද? දුවගේ පුතාගේ වෙඩින් එක නේ. ඊට පස්සේ මේ වර්ගයේ ඇඳුම් මට හොඳයි නේද? මේ ඔක්කොම. එතකොට යාළු මිත්‍ර එකතු වුණාම hina වෙනවා අපි. hina වෙනවා කියලා කියන්නේ සිත යමක් තෘෂ්ණාවෙන් පිළිගත්ත කියන එක. එතකොට මතකද විස්කෝලේ යන්නේ කම වෙච්ච වැඩි උඹ කරේ මෙහෙම එකක් කියලා ඔන්න hina වෙනවා. හහක් ගාලා නේ. එහෙම වෙන්නේ නැද්ද? නෝ. හයියෙන් hina වෙනවා පුඩි ගගා. වැට ගාවට වෙලා. ඊට අම්මලා ගිහිල්ලා වැටමායි මිදන් එහා ගෙදර ඉන්න අම්මලත් එක්ක මෙහි ඉඳන් ඕ කේලම් හොමාරු කරගන්නවා. ඒ ඔක්කොම මොනවද පින්නතුනි අයිති? පංචකාමයේ කාම විතර්ක. එතකොට ඒව ඔක්කොම ඉපදිලා තියෙන්නේ කොහෙද? චිත්ත අභ්‍යන්තරයේ උපදින සිතිවිලි ධාරා. ඒ සිතිවිලි ධාරා තමයි අපි නිර්මාණය කළ චේතනාත්මක වචන විදිහට එළියට දාන්නේ. ඊට පස්සේ ඒව ඔස්සේ තමයි අපි කය හසුරවන්නේ. මෙන්න මේ කාම විතර්කය එයා හොඳට අවබෝධ කරගන්න ඕනේ. එතන මේ කාම විතර්කය කියන එක කොහොමද මිනිස්යා තුළ උපදින්නේ කියලා දැනගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ කාම ඡන්ද, කාමයට ඇති කැමැත්තක් ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. ඒ ඔස්සේනේ විතර්කය උපදින්නේ. මොකක් හරි එකට කැමැත්ත තියෙන ඉබේ. කාම ඡන්දය කියන්නේ මොකක්ද? යමක් සුභ වශයෙන් දැකීම. මොකක්ද? සුභ වශයෙන් දකින්න. සුභ වශයෙන් දකින්නේ කුමක්ද? අපේ සිතයි. කුමක්ද දකින්නේ? සිත. සිත සුභ වශයෙන්, හැඩ වශයෙන්, ලස්සන වශයෙන්, මිහිරි වශයෙන්, ප්‍රිය වශයෙන්, ඊට පස්සේ සුන්දර දෙයක් විසින් මනාප දෙයක් විදිහට දකින්නේ මොකක්ද? රූපයයි. මොකක්ද? රූපයයි. ශබ්ද, ගන්ධ, රස, පහස. ඉන්ද්‍රියම් පහට ගෝචර වෙන ඒවා ඇස, කන, නාහි, දිව, කයට. එතකොට අන්නේ සිත කැමැත්ත දීපුදී ඡන්දි දුන්නේ මොනවටද? මේ පහට. නම් ඒ පහ ගැන සිතිවිලි සිතන ඒව තමයි සීට්ටුද, අර මං කිවි චේම් පොටද, ඔක්කොම ටික අයිති ඒවට. එතකොට මෙන්න මේකට කියනවා කාම විතර්ක. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූප, ශබ්ද, ගන්ධ, රස, පහස තියෙන්නත් ඕනේ. ඒ දී ගැන සුබ වශයෙන් සිතන්න ඕනේ. මොන වශයෙන්ද සිතන්න ඕනේ? සුබ වශයෙන්. සුබ වශයෙන් සිතුවාම තමයි hina යන්නේ, අප්පුඩි ගහන්නේ. එතකොට එතනම තේරුම් ගන්න තෘෂ්ණාව ඉපදුනා. මොනවද ඉපදිලා තියෙන්නේ?
තෘෂ්ණාව ඉපදුනා. එහෙනම් එයා සුභ වශයෙන් ගැනීමත් ඒක සුභ වශයෙන් දිගින් දිගට සිටීම කියන එකට බුදුරජාණන් වහන්සේ කියන මනසේ විදිහට සිටීමට මොකද්ද? අයෝනිසෝ මානසිකාරය. මෙන්න මේ ක්‍රමවේදයේ ඔස්සේ ඉපදුන සත්වයා තුළ වයස 60 70 80 90 වෙනකම්ම ඕක සිද්ධ වී පවතින. මේවා ඇසුරු කරගෙන මානසික අර්බුද ආදී 1000ක් ප්‍රශ්න එයාට උපදිනවා. ඔන්න පස් තැනකින් ඇලවිච්ච කවුද? වඳුරා කියන්නේ සිතට. ඇටි කිහෙල් කහපු ගුඩුවා කියන්නේ කාටද? සිතට. අපි කියන්නේ හොඳ නෑ. එතකොට අර මමත්වයේත් එක්කෙනෙක් කියනවා ටික. සිත කිව්වම ටිකක් හරි. ඔව්ද නැද්ද? ඔව්ද නැද්ද? ඔබ අප ඔව්ද නැද්ද? ආන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ ගැන විතර්කය පැවතීම ධ්‍යානයක් උපදවගද්දී ඒ ධ්‍යානය හට නොගැනීම පිණිස බලපානවා. මේක දුරු කරගන්න ඕන. දුරු කරන්න තියෙන්නේ කොහකින්ද? සිතින්. කුමකින්ද? සිතින්. ඊළඟ එක තමයි පින්නොතනි ව්‍යාපාද විතර්කය. ඊළඟ එක මොකද්ද? ව්‍යාපාදය කියලා කියන්නේ තරහට ඇලීම. ඉස්සෙල්ලා අපි කතා කරේ ඇලීම. ඊළඟ එක මොකද්ද? ගැටීම. ගැටෙන්නේ කුමක් එක්කද? අහපු කතාවක් එක්ක. එහෙනම් ශබ්දයක්. දැකපු දෙයක්. එහෙමනම් රූපයක්. ආග්‍රහණය කරපු දෙයක් ගන්ධ සුවඳක්. දිවට දැනෙන රසක්. කයට දැනෙන පහසක්. එතකොට මේක ප්‍රිය නම් ඇලෙනො. ගැටෙන්නේ අප්‍රිය වුණොත්. මොනවා වුණොත්ද? අප්‍රිය වුණොත්. දුවට පුතාට කියනවා මේ ඇඳුම අඳින්න එපා උඹ කියලා කියනවා. අම්මා කවුද කියලා උඹ දන්නේ කියලා. එහෙම කියනවා. කියද්දි මෙහා ඇඳන් එනවා. එතකොට මොකද වෙන්නේ? ආන කොසු පොළු හරඹ වගේ තමයි කොස අරගෙන එනවා. එහෙම වෙන්නේ නැද්ද? වෙනවා පින්නතුනි. ඒ මොකද්ද වුනේ? ආන පින්නතුනි පටිගාර මුණම්මට රූපේ. දුව ප්‍රියයි තම පුතා ප්‍රියයි තම. නමුත් කියන දේ කරේ නෑ. දැක්කා. පටිග අරමුණක් රූප. ඇහෙනවා මොනවද කියවනවා? අකමැති සද්දයක් එනවා. ශබ්ද, ගන්ධ, රස, පහස. අකමැති ඒවා ලෝකේ නැද්ද අපිට? තියෙනවා. අකමැති රූප, ශබ්ද, ගන්ධ, රස, පහස තියෙනවා. පටිග අරමුණ කිව්වේ මේවට. ඒතර මේ පටිග අරමුණයි අයෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ යා තරහ ව්‍යාපාදේ ඇති වෙන විදිහට සිතනවා. මෙන්න මේ ක්‍රමවේදය තුල සිතක පටිගේ වැඩෙන්න ගන්නවා. තරහ කියන දේ මොකද වෙන්නේ? ටික ටික වැඩිනවා. ඒ අවුරුදු 16 17 වෙද්දි ගන්න දෙයක් නැහැ. ගැලවෙන්න බෑ. ඔන්න කාමච්ඡන්දි ඉගෙන ගත්තා ව්‍යාපාරේ. කාමච්ඡන්දි උපදින්නේ සුභ වශයෙන් දැකීමත් අයෝනිසෝ මානසිකාරය. ව්‍යාපාදය ඇති වෙන්නේ පටිගරමුණයි අයෝනිසෝ මානසිකාරය. විහිංසා විතර්කය කියලා කියන්නේ පින්නතුනි හිංසා සිටිවිලි. ඒක උපදින්නත් මොකද්ද මුල් වෙන්නේ? පටිග අරමුණක්මයි. හිංසාව කියද්දි මෙතනදි කියන්නේ මොකක්ද? බලන්න ඔබ දන්න විදිහට කියන්න බලන්න. දැන් ව්‍යාපාදේ හිංසා විතර්කේ වෙනස කියන්න බලන්න. මෙහෙම මොකද්ද? තරහ ආවට පස්සේ අපි සිතවිලි උපදිනවා නේද? මෙහෙම මරනවා, කොටනවා, ඊට පස්සේ අතපය කඩනවා, දත් ගලවනවා. එහෙම හිතෙනවා නේද? ඊට පස්සේ හුනියම් කරනවා. ඈ උඹට කකුල් දෙකෙන් ඇවිදින්න නම් මං ඉඩක් තියන්නේ නෑ. ඒව මොකද්ද? හිංසා විතර්ක. මොනවද ඒවා? හිංසා විතර්ක. එතකොට කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක මිත්‍යා සංකල්පිතයි තියෙනවා. අපි මාර්ගික කතා කර සම්මාදිටි සම්මා සංකප්ප කියලා කතා කරනවා නේද? එතන මිත්‍යා සංකල්පිතයි තියෙනවා. එතර මේ කාම විතර්කයත් ව්‍යාපාද විතර්කයත් විහිංසා විතර්කයත් තියෙනවද? ධානිය උපදින්නේ යාට බාධාවක් වශයෙන් පවතී. බුදුරජාණන් වහන්සේ මේ තුන පෙන්වල තවත් තුනක් ගැන කතා. ඒක මොකද? කාම සංඥාවයි, ව්‍යාපාද සංඥාවයි, විහිංසා. ඔව්. හිතක සංඥාවක් තිබුණොත් තමයි පින්නතුනි විතර්කයක් අපිට තියෙන්නේ. තේරුණේද කියලා දීපු. දැන් බලන්න මෙහෙම හිතන්නකෝ. මෙහෙම හිතන්න. මේ මිතන්
මේක ටිකක් හොඳට තේරුම් ගන්න ප්‍රවේශමට. ඔබ සාමාන්‍යයෙන් කණ්ණාඩි මේසේ ගාවට ගිහිල්ලා තියෙනවද? ඈ ගිහිල්ලානේ. ආ මොකද නැති උපන්දා ඉඳ ගිහිල්ලා තියෙනවා. කණ්ණාඩිය ගාව අපි හිටන් ඉන්නවා. කණ්ණාඩි ගාව අපි මොකද කරන්නේ? හිටන් ඉන්නේ. ඒතකොට මේ වැටෙන ආලෝකෙත් එක්ක තමයි කියන අපිට මේ රූපෙ පේන්නේ. දැන් කණ්ණාඩි ගාව අපි හිටන් ඉද්දී කණ්ණාඩි ඔබට දකින්න පුළුවන් ද බැරිද රූපයක්? පුළුවන් ද බැරිද? පුළුවන්. එතකොට මේ කණ්ණාඩි හටගත්ත රූපේ තියෙනවනේ සටහන. ඒක මොකක්ද? එක්තරා දැන් හැඩයක්, රූප සටහනක්, වර්ණ සහිත හටගත් දේ. ඒක තමයි සංඥාවක් එක. හැබැයි මේ කණ්ණාඩියේ තියෙන රූපෙට පුළුවන් ද මම අසවලා, අසවල් පුද්ගලයා කියලා කණ්ණාඩියේ තියෙන මේ රූපෙට පුළුවන් ද හඳුනගන්න, විස්තර කියන්න බෑ. ඒත් ඒකත් සටහනක් නෙවෙයිද? ඈ ආ ඒ වගේ තමයි පින්නතුනි. අපි ඇහි හටගන්න සටහන කණ්ණාඩිය වගේ. ඒ ඇහි හටගන්නේ රූප සටහනටත් අපි කියනවා නමක්. මොකද්ද? සංඥාව. මොකක් කියලාද කියන්නේ? ඇසේ හටගත් සංඥාවක් ඒක. හැබැයි අර කණ්ණාඩිය ඇති වුණා වගේ එතන හැඟීමක් නැහැ. නමුත් කණ්ණාඩිය හටගත් රූපේ දැන් අපි ඇස් දෙකෙන් බලලා අපි හිතින් අඳුනගන්නේ මේ මගේ රූපේ මෙහෙම කියලා. දැක්ක නේද ලස්සනට විතර්කය ආපු විදිය? ආන්ී වගේ මොකද කරන්නේ? අර ඇහි හටගත් සටහන සංඥාව ඇසුරු කරගෙන සිතේ උපදිනවා සිතිවිලි, සංඥා ධාරා. සිතෙත් උපදිනවා සංඥා. ඒතකොට සිතේ ඒ ගැන දිගින් දිගට අපි හිතනවට කියන මොකද්ද? විතක්ක විචාර. දැන් දැක්කනේ ඇහිත් සංඥාවක් තියෙනවා. හැබැයි ඒකට අර කණ්ණාඩි හටගත්තා වගේ තමයි. කනෙත් හටගන්න සංඥාවක් සද්ද, නාහි, දිවේ, කයි. ඒක අර කණ්ණාඩි හටගත් රූප සටහන වගේ. මුකුත් නැහැ හැඟීමක්. හැබැයි ඒක අරමුණු කරගෙන හිත ලස්සන්ට වැඩ කරනවා. අපිට ප්‍රකට මොකද්ද? හිතේ වැඩ කරන ටික. එතනත් සංඥාව තියෙනවා මේවෙත් හටගත්. දැන් තේරුණාද කියා දීපේක? තේරුණාද? හරි. දැන් ඔබ අපි හිතමු ඕගොල්ලෝ හැමදෙනාම ගියා ගියවුරුද්දී බෝපත් ඇල්ල බලන්න. මොකද්ද බෝපත් ඇල්ල? ජීවිතේ පළවෙනි පාට ගියා ආවා. කණ්ණාඩියේ රූප සටහන වගේ තමයි ඇහින් බලන් හිටිය ෂා. ඒ ඇහින් ගත්ත දේ මොකද වෙන්නේ? හිතට අරමුණක් දැන් වෙනවා. දැන් ගෙදර ආවා. ගෙදර ඇවිල්ලි ඉවර වෙලා ඕගොල්ලෝ මේ වගේ සිල් ගන්න ආවා. ආපු ගමන් මතකයි දැකලා පුරුදුයි බෝපත් ඇල්ල ගාවේදී හම්බිච්ච කෙනෙක්වත් ඉන්න මෙතන. ඇවිල්ලා කියනවා ආ ඔයා ආව නේද එදා මෙහෙම කියලා. ඔයාත් සිල් ගන්න ආපු එක හොඳයි කියලා. හරි අපූර්වයි නී බෝපත් ඇල්ල කියලා. දැන් ඊගෙන කතා කර කර ඉන්න සිල් අරගෙන. දැන් එතකොට බලන්න එදා ඇහින් ගත්ත සංඥාව දැන් හිතේ තියෙනනේ සංඥාවක් විදිහට. ඒ සංඥාව මුල් කරගෙන නේද විතර්ක උපදින්නේ? ඔව්ද නැද්ද? ඒතර අපි මුලින් තේරුම් ගන්න ඕනේ හිතේ සංඥාවක් තිබුණොත් තමයි ඒ සංඥාව ඇසුරු කරගෙන තමයි අපි විතර්ක සිතිවිලි උපද්දවන්නේ. නමුත් මෙතනදී යමක් තියෙනවා. මුලින්ම බුදුරජාණන් වහන්සේ කියා දෙන්නේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක ගැන කිව්වා. ඇයි ඒ? ඔබ භාවනා කරන්නට වාඩි වුණාම මොකද කරන්නේ? මම වෛර නැත්තෙක් වෙන්න, තරහ නැත්තෙක් වෙන්න කියලා හිතනවා. කෙස් ලොම් නියපොතු කියලා හිතනවා පිළිකුල් වශයෙන්. ඒ කරන්නේ නැද විතර්ක උපදවන. එතකොට මුල් ස්වරූපෙදී තියෙන විතර්කයත් එක්ක අපි කටයුතු කරනවා නේ. දැන් ඔන්න යා මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක තියෙනවා නේ. අපි හිතමුකෝ යම් ආකාරයෙන් යා පළවෙනි ධ්‍යානෙ උපදව ගත්ත කියලා මේ විතර්ක යටපත් කරගෙන කුසල් සහගත විතර්කයක් තුලින් ආනාපාන සතිය මෛත්‍රීන් ධ්‍යානෙ උපදවගෙන ඉන්නවා. හැබැයි ඒ ධ්‍යානිය තුල උපදින මොකද්ද? කාම සංඥාවක් උපදින්න පුළුවන්. මේ සංඥාව ඒ ධ්‍යානයට කණ්ඩකයක්, කිලිටක්. හරියට නිකන්
චිත්‍රපටි දර්ශනයක් වගේ සද්ද නැතුව සද්දයක් නෑ නිකන් රූප සටහන නිකන් යනවා ටුස් ගාලා ෆොටෝ එකක් පෙන්නනවා වගේ සිතේ හට ගන්නවා අහපු දැකපු දේවල් මේ සංඥාව තියෙනවා එතකොට මේ පිරිසිදු ධ්‍යානයක් උපදව ගද්දී මේ ඔක්කොම දුරු කරලා පිරිසිදු උපදව ගන්නවා දැකනේද කියා දීපදී බුදුරයන් වහන්සේ මේවා ලෝකේ නැත්තම් බුදුරයන් වහන්සේ කියා දීද නෑ එහෙනම් අපි කීයක් ඉගෙන ගත්තද කාම විතර්කේ ව්‍යාපාද විතර්කේ විහිංසා විතර්කේ හිංසා විතර් කාම සංඥාව ව්‍යාපාද සංඥාව හිංසා සංඥාව මෙන්න මේ ටික දුරු කරලා බැහැර කරලා තමයි එයාට බැහැර කළොත් පමණයි කියන ධ්‍යානෙ උපදව ගන්න පුළුවන් අපිට තියෙන ගැටලුව මොකක්ද මේක කරන්නේ කොහොමද අපි ඒක ඉගෙන ගමු ඒක තමයි අපිට වැදගත්ම දේ. දැන් අපි දැනගත්තනේ මේක උපදින විදිය. ඊළඟ එක. ඉමේකෝ භික්ඛවේච ධම්මේ අපහාය අභබ්බෝ පඨමඥාන උපසම්පයි අර කරුණු හය දුරු කරන්න නැතුව බෑ කියනවා. පළවෙනි ධ්‍යාන උපදව ගන්න. ඊට පස්සේ දේශනා කරනවා ච භික්ඛවේ ධම්මේ පහාය භබ්බෝ පඨමඥාන උපසම්පජි විහෙරිතු. කියනවා මේ හය දුරු කරලා නම් පළවෙනි ධ්‍යානේ සුවසී උපදව ගන්න පුළුවන්. සුවසේ උපදව ගන්න පුළුවන් කියලා. කතමේච මොකද්ද හය? කාම විතක්කම්. මොකද්ද? කාම විතර්කේ සිතින් සිතන එක බැහැර කරලා. ඊළඟ එක. ව්‍යාපාදේ තරහ ගැන හිත හිත ඉන්න එක හිතින් දුරු කරලා. විහිංසා විත කපනවා කොටනවා මරනවා කියන සිතිවිලි බැහැර කරලා. කාම සංඥාව බැහැර කරලා. ව්‍යාපාදී බැහැර කළ ව්‍යාපාද සංඥාව බැහැර කළා හිංසා සංඥාව බැහැර කළා ධානි උපදවන්න පුළුවන් කියලා. එහෙනම් අපි ඒ සඳහා නුවණින් යුතුව මොකද කරන්න ඕනේ? සිත රකින්න ඕනේ. සිත ආරක්ෂා කරන වැඩපිළිවෙලක් තුලින් තමයි පින්නතුනි අපිට ඒක කරන්න පුළුවන් වෙන්නේ. දැන් පින්නතුනි මේකට උපකාර වෙන එක දෙයක් තමයි පිලිකුල. මොකද්ද පිලිකුල? බලවත් උපකාර කරන. තව එකක් තමයි ධාතු මනසිකාර්යයදී. ආනාපාන සද්ද අපි ඉගෙන ගත්තනේ සීලානුසතිය, බුද්ධානුසතිය, ධම්මානුසතිය, සංඝානුසතිය, සීලානුසතිය, ඡාගානුසතිය, දේවතානුසතිය, උපසමානුසතිය, කායගතසති, ආනාපාන සති ආදී දේවල් අපි ඉගෙන ගන්නවනේ. එතකොට මේවා අපි ඉගෙන ගද්දී මේ හැම එකක්ම පින්වතුනි ඒ භාවනා තුළ ඒ අනුස්සති තුළ පවා තියෙන්නේ කුසල් අරමුණක්. ආනාපාන සති කුසල් අරමුණක්. ධාතු මනසිකාරේ කුසල් අරමුණක්. පිළිකුල කුසල් අරමුණක්. නවසීවතිකේ කුසල් අරමුණක්. ඒ කුසල් අරමුණ තුළ හිත තියලයි මේව බැහැර කරන්න තියෙන්නේ. මේ විතර්ක බැහැර කරගන්න තියෙන්නේ. එතර මේ කාමයේ බහැර කිරීමේදී අපිට උපකාර වෙනවා කියන්නේ පිළිකුල. නමුත් මම කැමති යබ ඔබට මේ ධාතු මනසිකාර්ය පිළිබඳවත් පුංචි කරුණු ටිකක් මෙතනදී කියන්න. එතුඩි ශ්‍රාවකෙක් මේ භාවනා ටික ටික හිතේ හදා ගන්නවා. ඒ කියන්නේ අපි මොනවා හරි දැක්ක රූපයක්, ශබ්දයක් ඇහුණා, ගඳ සුවඳක් දැනගත්තා, රසක් ලැබුවා, පහසක් ලැබුවා. හිතින් ඒ ගැන හිත ඉන්න එකක් එනවා. එතකොට එයා දැනගන්න ඕනේ හරි මගේ මේ හිතේ දැන් මේ වගේ දෙයක් තියෙනවා මේක මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච එකක්. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු. කියලා එහෙම බලද්දිම මොකද වෙන්නේ? අරකට ප්‍රහාරයක් එල්ල වෙනවා. සුබ වශයෙන් දකින්නක මොකද වෙන්නේ? ඒකට පහරක්. එතකොට එහෙම කර කර මේ සංඥාව හිතේ මොකද කරන්න ඕනේ? ටික ටික බලවත් කරන්න ඕනේ. දැන් මෙහෙම හිතන්න. ඔන්න ඕගලන්ට උදැල්ලක් දෙනවා. මොනවද දෙන්නේ? උදැල්ලක්. සවලකුත් දෙනවා. දීලා ඔයාලා ඔක්කොම යවන බොරැල්ලේ කනත්තට. ඒ මොකටද? තම තමන්ට මොන හරි හරක එහෙම නෙමෙයි. එක එක පරණම මිනි වල ගාවට යවනවා. ඒ කී ගණන් වලද? 1800. 1600. එනේ ඒ ගණන් වල මිනි කනත්ත මිනි වලවල් ටික හොයාගන්න කිය. දැන් ඔයාලට උදැල්ල දුන්නා. දැන් වලවල් ගාවට ගියා.
දෙම්මං කියනෝ කියන හාරන්නකි. දෙම්මකද කරන්නේ හාරනවා, හාරගෙන යනවා. දැන් අඩි 5ක් විතර යනවා. පරණි මේ වනි අඩුතරමි පින්නතුනි ලී කෑල්ලක්වත් නෑද. මිනි පෙට්ටියට ගහපු ඇනත් නෑ, ඒවත් දිරලා. ඊට පස්සේ කෝට් බෝට් අන්දලනේ වලදාන්නේ, එව්වත් නෑ. මනාලී විදිහට අන්දලනේ දාලා තියෙන, එව්වත් නෑ. හොඳි යාන්තමට උන කරාබු කුට්ටමක් ඔහොම හම්බෙන්න පුළුවන් සමහර දෑ දාලා තිබ්බොත්. නිකන් ඒකක් නම් පොඩ්ඩක් තියෙන්න පුළුවන්, ඒවත් නැති වෙන්න පුළුවන්. ගලෝ ගන්න ඕනේ ඒව කොච්චර උනත් අන්තිමට. ඊට පස්සේ මොකද වෙන්නේ? නිකන් තියෙනවා, නිකන් යාන්තම් හැඩයකට තියෙන හැඩයක් තියෙනවා. බැලුවාම කටුත් නෙමෙයි, පස් නිකන් මෙහෙම තිබුණා වගේ තියෙන සටහනක් වගේ පස් ගොඩක් තියෙනවා. දැන් ඔයාලා මොකද කරන්නේ? ওই පස් ගොඩ සවලින් ගන්නව හැමි. බේසමකට ගත්ත. දැන් බේසම පුරෝල පස් ටික හිමීන් සැරේ ප්‍රවේශමට පස් ටික ගත්තේ. ඔක්කොම කොම්පෝස් වෙලා. කළු පාට වෙන්නේ පස් වෙලා. ඔක්කොම මෙහෙම කුඩු කරාම පස්. අඩුතරමේ කිසිම ඇට කැබැල්ලක්වත් නැහැ, මුකුත් නැහැ. පස්. දැන් ඕගොල්ලන්ට වරමක් දෙනවා මෙහෙම එකක්. මොකටද? ආපස්සට යන්න. මොනවටද? ආපස්සට යන්න. දැන් ඔයාලා යනවා ආපස්සට. ඊ පස් ටික අරගෙන යනවා, ටික 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 යනවා පස්සට. ආපස්සට යද්දි ඔයාලා යනවා 1500 ගණන් වලට. යද්දි ඔන්න තියෙනවා මිනිය කොහොමද පොළොව යට පණුව ගහලා. පණුව වැක්කිරෙනවා. නෑ නෑ, ඊට කලින් තියෙන මොකද්ද? සුදු පාට නෑ, ඇට කටු ගොඩක් තියෙනවා. කෑලි කෑලි නික හැමතැනීම කැඩලා දිරලා. ඊට පස්සේ තව ටිකක් ආපස්සට යනවා. එතකොට ඔන්න හොඳට ඇට සැකිල්ල තියෙනවා. තව ටිකක් ආපස්සට යනවා. එතකොට ඔන්න පන් ඇට කටු පුරාම තැවිරිච්ච කුණු වෙච්චලේ මස් කෑලි ඔක්කොම තියෙනවා. ඒ ASCII අර මනාලි විදියට ඇඳුපු ඇඳුම් ටිකේ ඔක්කොම පන් කෝට් ඔක්කොම ඉවරයි. දැන් ආපස්සට යනවා. තව ආපස්සට යනවා. එතකොට අර වල දාපු දවසම වගේ ටික හොඳට තියෙනවනේ. රෑට හීනෙන් පෙනීද දන්නේ. එතකොට මොකද වෙන්නේ? එතකොට මොකද වෙන්නේ? ඔන්න අලුත් පිටම තියෙනවා. හොඳට මල් ගහලා කෝට් එකේ හොඳ ලස්සනට ඉන්නවා. හොඳි. ඔන්න ආපස්සට තව යනවා. එතකොට ඔන්න මොකද වෙන්නේ? ආපස්සට ඔන්න යද්දි ගෙදර කට්ටිය කඩනවා. ගෙදර ස්තූපියේ තියම් පෙට්ටිය. තව ආපස්සට යනවා. යද්දි ඉන්නවා ලෙඩ ඇඳි වයසට ගිහිල්ලා. අමාරුවෙන් කැහැ කැහැ ඉන්නවා. ආන්න ආව ගානට. ඒ අතර ඇඳී ඉඳගෙන කෑ ගහනවා මේ ගිනින් අර මං මේ මගේ මේ කියනවා මේ සිප්පී අතුර මේ කොට්ටි යටින් තියහන් කියනවා. ඔන්න සිද්ධි ටික නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න තව ආපස්සට යනවා. එතකොට ඔන්න පේනවා 60යි 55 විස්රාම අරගෙන පොඩ්ඩක් නේ ඒ කාලේ නේ ටයි කෝට් ඇඳගෙන දැන් එහෙම ඉන්නවා. තව පස්සට යනවා. ආපස්සට යද්දි මොකද වෙන්නේ? ඔන්න ඕ අපිට දැක ගන්න ලැබෙනවා කසාද බැඳලා දුවාදරු දෙතුන් දිනක් එක්ක hina වෙවි ඉන්න ඔන්න ලෝකෙ කියන්නේ. තව ටිකක් ආපස්සට යද්දි මොකද වෙන්නේ? ඔන්න බඳින්න ඉන්න කාලේ. තව ආපස්සට යද්දි මොකද වෙන්නේ? ඔන්න ඉස්කෝලේ යනවා මෙයා. සුද්දු ගාවට ඒ කාලේ තිබුණනේ. තවත් ආපස්සට යද්දි මොකද වෙන්නේ? පොඩි බබා. තව ආපස්සට යද්දි අම්මගේ බඩි. දැන් බලන්න පින්නතුනි, මෙහෙම හිතන්න. එයා ජීවත් වෙලා ඉද්දි ඉඩම් කඩම් දිහා බලනවා, කතා කරනවා. ඊට පස්සේ ආ බඳින්න හිටියද මනමාලිය දුවාදරු ගැන ආසාවෙන් බලන රූප, ශබ්ද, ගන්ධ, රස විතර්ක දහහක්. කාලය ගිවිලා ඔන්න අසනීප වෙලා ඇඳී වැටිලා ඔන්න මිනිහ තිබ්බා, ඔන්න කනත්තට ගියා. ඔන්න 2000 කීයද මේ? 15 නේ. 15 අන්තිම. අපි දැන්නේ හාරන්නේ. දැන් මුකුත් නෑ, ඇට කටුවක් වගේ. පස්. පස් දිහා බලද්දී අපිට පෙවුන දෙක පාර මේ අසවලා. මේ ලෝරන්ස්, මේ විල්, එහෙම කියලා හොයාගන්න පුළුවන්ද? බෑ. පිරිමියෙක්ද කාන්ත, මේ කාන්තාවක්ද කියලා හොයාගන්න පුළුවන්ද? තරුණියෙක්ද දරුවෙක්ද කියලා හොයාගන්න පුළුවන්ද? බෑ. පස්. පටවි ආපු
තේජුවාය නම් දැන්නේ ආපුත්නේ පටවිටික විතරයි ඔන්න වෙච්චදේ. එතකොට මෙන්න මේ ටික මේ ටිකනේ ඇත්ත මේ පස් ටිකනේ. නමුත් පින්වතුනි අපි බලන්ට ඕනි මේ පටවි ධාතුව දිහා පටවි ධාතුව කියලා හොඳට බැලුවොත් කෝවර රාගී තරුණයා ඕ තරුණිය දරුවා නේද පියා අම්මා සීයා ආච්චි පස්ටිකි දෙන්නේ. එහෙනම් මේ පස් දිහා බල බල නේද මේක හදාගත්තේ. අන්න එයා පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශාරීරිය විස්තර වශයෙන් විමසලා බලන්නත් පුළුවන් සංක්ෂේප වශයෙන්ත් පුළුවන්. පඨවි ආපු තේජෝ ආය ඊට පස්සේ විස්තර වශයෙන් බලනවා කියන්නේ කෙස් ලොම් නිය දත් හම මස් නහර ඇටකටු ඇටමිදුළු වකුගඩු හදවත අක්මාවනි පිත්තාසේ කුඩා බඩවැල මහ බඩවැල අසූචි හිස් මුලේ ඔලු කට ඇතුලේ තියෙන. එතන මේ ටික ඔහොම එලලා බිම ඊට පස්සේ මේවා කුණු වෙලා පොළවට පස් වෙනවා. එතකොට එයා තීරුම් ගන්න සම කරනවා කියන මේ කෙස්ලොම් Tamanට කෙස්ලොම් වශයෙන් තියෙද්දිම එයා සිතින් නුවණින් බලනවා මහ පොළව හා සමාන කරලා. දැන් අන්තිමට උනේ ඒ ඇත්ත නෙවෙන්නේ. ජීවත් වෙලා ඉදදී ඔක බලා ගන්න අමාරුයි. ඇයි ඒ ජීවත් වෙලා ඉදදී පේන්නේ කෙස්ලොම් ලස්සන්ට එහෙම කියලා නේ බලන්නේ. දැන් ඔන්න කාලෙත් එක පස් වුණා. දැන් එහෙම කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන දැන් මේ පස් වෙලා ගියාට පස්සේ මහ පොළවත් එක්ක එකතු වුණා. ඒ පස් වුණාට පස්සේ කෝ අර පැනවීම කියලා බලන්න කියනවා. අන්න එහෙම බලද්දී කාම විතර්කේ උපදින්නේ නැහැ හිතේ. කාම සංඥා නැති වෙනවා. දැක්ක නේද කරමේ. එතකොට එයා දකිනවා මේ පඨවි ධාතුවක් මුල් කරගෙන මේ හදාගන්න රාගය කියන්නේ මොකක්ද? මේ වගේ පස් ගොඩක් මුල් කරගෙන නේද දැන් එහා පැත්තේ එතන මිනිවල් හාරනවා, එහා පැත්තේ තව එකක් හාරගෙන යනවා. බැලුවා මේ වළී ඉන්නේ කවුද? ඩිවෝස් වෙච්ච නෝන. එයා මෙයත් එක තරහල්ල රණ්ඩුවල්ලල්ල හිටි. දෙන්න දික්කසාද වෙලා හිටියා. දැන් බලන්න වෙච්ච වැඩේ මොකද්ද? මහත්ය පටිගාරමු. නෝන මේ මහත්යට පටිග රූප සද්ද දෙන්න හොද්දවට බයින ආපස්සට යද්දිනි. පස් වුණාට පස්සේ රණ්ඩු වල තිබුණේ මොනවද? කේස්ලොම් ටික උන් පස් පටිග මේ පටවි ධාතු. දැන් දකින්නවා අහපුවර පටිගර්මණයට මුල් වෙච්ච රූප ශබ්ද ගන්ධ රස පහස. එයා දකින්නවා මේ පටවි ධාතුවත් එක්ක නේද මේ හැප්පෙන්නේ හිත. පිත සෙමසර්ම වාස්ප වෙලා ආපෝ ධාතුවත් එක්ක නේද මම මේ හැප්පිලා තියෙන්නේ. ජලයත් එක්ක එකතු කරලා බලන්න කියන්නේ කලවම් කරන ජලය. නෝනටයි මහත්යෙ තිබුණේ හුලන් ටික, ඒක ගියා. වායු ධාතු ඇඟේ තිබුණේ රස්නේ තේජෝ ධාතු, ඒවා ඒ වට එකතු වුණා. මෙන්න මේ වයින් තමයි රූප ශබ්ද ගන්ධ රස පහස හැදුණේ. මේ රූපය හැදිලා තිබුණේ සතර මහා ධාතු, සතර මහා ධාතුන් හටගත්ත දේවල්. දැන් නුවණින් එයාට කෙස්ලොම් නියපොතු තියෙද්දිම එයා තරුණයෙක් වශයෙන් ඉද්දිම වයස 22 23 වෙලා වෙන්න පුළුවන්, 60 70 වෙලා වෙන්න පුළුවන්, 18 19 වෙලා වෙන්න පුළුවන්, 12 13 වෙන්න පුළුවන්. එහෙම ඉඳගෙන ඇස් පියාගෙන මේ සිද්ධිය විමසනවා. විමස විමස බලනවා. එයා දකින් අහපු ඔක්කොම සතර මහා ධාතුන්ට එකතු කරලා බලනවා පොළවත් එක්ක. දැන් එයා දකින්වා කන කරන දේ, කෑමට ගන්න දේ බලනවා පොළවට පස් වෙලා යන විදිය. ඊට පස්සේ ආ බලන කනකර ආභරණ ටික පස් වෙලා යන විදිය. ගහකොළ ඉස්සරහා තියෙන මේ මල්පාත්ති හදපු බිත්ති ගේ හුණු ගාපුවා නේද? කාසි ටික, ඊට පස්සේ නෝට්ටු ටික, අල්මාරිය, පෙට්ටගම් මේ ඔක්කොම බලන පස් කරලා පොළවට ඔක්කොම පස්. ඒවත් එක්ක අපේ පසුත් එකතු වුණාම මේ පෙට්ටගම මේ පස් අපේ පස් කියලා හොයන්නේ බෑ පින්නතු. ඊට පස්සේ ඉඩම් මායින් වලට එහා පැත්තේ ඇත් එක රණ්ඩු අල්ලල්ල හිටියද උන්දත් මැරිලා පෙට්ටගනේ පසුයි එයාගේ පසුයි අපේ පසු ඔක්කොම කලවම් වෙලා දෙන්නට දෙන්න ළඟින් ගියත් හැප්පීගෙන යන්නේ. උදේට දෑහැට දකින්න බෑ කියපු දෙන්නම බොරැල්ල කනත් දැන් එකට ඉන්නවා. ඇත්තද නැද්ද?
බලනුව මොකද්දම හිස්දී. අන්‍යයාගේ කාම විතර්කි දැන්නේ සතර මහධාතු විදිහට බලපුවා. දැන් ඔන්න ගැලවෙනවා. අන්‍යයාගේ ව්‍යාපාද විතර්කයට පහරක් එල්ල වෙන්න ගන්නවා. හිංසා විතර්ක ඔන්න ඉවරයි. ඒ විතර්කේ නැත්තම් ඒ තුල හිත පිහිටලා මනාකොට පිහිටලා කාම සංඥා එන්නේ ඒ සංඥාව නෙමෙයි තියෙන්නේ සතර මහධාතු කියන සංඥාවනේ. ව්‍යාපාද හිංසා සංඥා නෑ. හොඳට හිත පිහිටියා බලන්න පින්නතුනි ධාතු මනසිකාරය අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ විතර්ක ප්‍රහාණය කරන්න කියා දීපු ක්‍රමෙ වෙන්නේ නැද්ද කියන්නකෝ. අපි හැම උපද්දවල නෙමෙයි කියමුකෝ. එතකොට හිතන්න පින්නතුනි නිකන් ඇහුවාම හිතෙන්නේ නැද්ද පුළුවන් කියලා. ඔව්ද නැද්ද? ඔව්. එතර බුදුරජාණන් වහන්සේ ඒ විදිහට භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවකයේ හිත වඩලා කිව්වා මේ විදිහට. වඩලම ඒක ප්‍රහාණය කරනවා. ලෝකෙට තියෙන සම්බන්ධ ඉවරයි. පඨවි ධාතුව ගැන තියෙන අනවබෝධය ඉවර වුණා. ආපෝ තේජ වායු ධාතුවට තිබුණු රැවටිල්ල ඉවර වුණා. අඳුන ගන්න මෙයයි දුක. දුකේ හට ගැනීම නැතිවීම මාර්ගය. ගැලවුණා. නිදහස්. නිදහස් වුණා. දැන් බලන්න ධාතු මනසිකාරය තුළ බුදුරජාණන් වහන්සේ මේක කියා දෙන කොහොමද? මේක කියා දෙන්න තමයි බුදුරජාණන් වහන්සේ ලස්සන උපමා කියන්නේ. ඒක කියා දෙන්නේ කොහොමද? අර කවුද ගව ඝාතකයෙක්ව එයාගේ ගෝලෙක් මරන්න හරකෙක් ගන්න යනවනේ. එතකොට එයාට පේනවා මේ වැස්සියා, මේ හඳයා, මේ කියනවනේ එක එක නම් වලින් කියනවනේ. එහෙම කියලා ඔන්න දකින්න කඹෙන් ඇදන් ඉදියාට හිතෙන මොකද්ද? මේ එළ දෙන හරි හරක හරි අරගෙන එනවා කියලා හිතින්. ඒ අරගෙන ඇවිල්ලා ගහේ ගැට ගහලා මියාව මරනවා. මරලා ඉවරලා මොකද කරන්නේ? මියාව වින් 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 කරනවා. මස් වෙනම, කටු වෙනම, පීකුදු වෙනම මෙහෙම 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 වින් කරනවා. දැන් එතකොට අර එන මිනිස්සයාට හිතෙනවද මේ ඉන්නේ රත්ති? මේ අස එළ දෙන මේ හරක එහෙම හිතෙනවද? නෑ කියලා. ඒ සංඥාව නැතිව ගියා කියලා. එතර පින්නතර මේ කොටස් ටික අපේ ඇඟේ තියෙනවා. කෙස්ලොම් නියපොතු ටික. පිටසෙම සර්ව තියෙනවා. අපේ හිම් පිටින්ම තියෙනවා. හුලඟ තියෙනවා, රස්නේ තියෙනවා. ප්‍රශ්නේ මේකයි. හුලඟ හුලඟ විදියට අපි දකින්නේ නැති එක. සිත දකින්නේ. රස්නේ රස්නේ විදියට දකින්නේ කවුද? සිත. කෙස්ලොම් පටවිධාතු තියෙනවා. අපේ පටවිධාතු විදියට දකින්නේ. ආපෝ ධාතුව තියෙන ආපෝ ධාතුව විදිහට දකින්නේ කවුද? දකින්නේ ඇත්තේ ඈ සිත. ඇයි සිත දකින්නේ නැත්තේ? සිත දකින්නේ නැති හේතුවක් තියෙනවා. හිතට පුරුදු කරේ ඔහොම දකින්න නෙවෙයි. කොහොම දකින්නේද? ඕන් ඉපදුන ගමන් අම්මා කියන පුතේ මේ සීයා, මේ ආච්චි නේ. එතකොට ආච්චි සීයා ආච්චි කියන්නේ. ඔහොම කියන්නේ. මේ උඹේ පර්චස් 10 නේ ඉගෙන ගනි. මෙහෙම වෙයක් රට රාජ්‍ය යම නේ. එහෙම නේ කිව්වේ. එතකොට යාව පුරුදු කරේ එහෙමනම් පෙර අම්මාවරු අපි පුරුදු කරෙත් එහෙම. වටපිටාව මේ හැම අසුරකින් පින්වේ අවිද්‍යාව. බාහිරින් අපිට මේක ඇතුල් වෙනවා ටික ටික. බුදුරජාණන් වහන්සේ ඉවුරේ ඉන්නවා. ලෝකෙට පහළ වෙන්නේ දුර්ලභ මනුස්ස රත්නිය. මිනිස්සයට කියන යන්න එපා. සැඩ පහර තෘෂ්ණාවයි. ඇසකන්ට හවුවිලා යන්නේ මුලාවකටයි. පින්නවා. අන් ඉපදිනවා ඇත්ත. අන් උපදිනවා බුදුරජාණන් වහන්සේගෙන පැහැදිලිම අරහං සම්මා සම්බුද්ධයි විජ්ජාචන සම්පන්න. ධර්මයේ ස්වාක්ඛාතයි සම්දිටිකයි. සංගයා සුපටිපන්න යුජී පරිපන්න. අන්න සීලයට යා එන්න පටන් ගන්නවා. එයාගේ දැන් තමයි අර මානසික විකෘති නැති වෙන්න ගන්නේ. ප්‍රകൃතිය දැන් උපදිනවා. මෙන්න මේ විදිහට පින්නතුනි එයා යථාර්ථය කරා. මොකද වෙන්නේ? ටික 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 එන්න පටන් ගන්නවා. දැන් ඔබට මේ කරුණ හොඳට හිතට ගන්නට ඇති.
ආන්න එහෙමනම් ඒ ශ්‍රාවකයෙකුට මේ ධාතු මනසිකාරය ඇසුරු කරගෙනත් මේ කාම ව්‍යාපාද විහිංසා විතර්ක, කාම සංඥා ව්‍යාපාද විහිංසා සංඥා මොකද කරන්නේ දුරු කරලා දාන්න පුළුවන්. ඒ දුරු කරගෙන දාලා පංච නීවරණ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුච විචිකිච්ඡා යටපත් කරලා අර ධාතු මනසිකාරේ පිළිකුල් සංඥාව හිතේ මතු කරගෙන මේ විතර්ක මේ සංඥා බැහැර කරලා එයාට පුළුවන්කම ලැබෙනවා එසැනින් ඒ මොහොතේම සිතේ ධානය උපදව ගන්න. එතකොට කායික සැප, මානසික ප්‍රීතිය, චිත්ත ඒකාග්‍රතාවයේ තියෙන ඇයි හිත අර අරමුණු වල දුවන්නේ නැති හින්දා. භාවනා අරමුණ විතර්ක වීම තියෙනවා. එතකොට මේ අංග පහළ වෙද්දී එයා අඳුන ගන්නවා බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු අංග මෙයයි. මෙයයි කියලා අඳුනගත්තා. ඊට පස්සේ එයා අඳුන ගන්නවා පඨවි ආපෝ තේජෝ වායුවට බැඳුනොත් සිත කිලිටි වෙනවා. බැඳින්නේ තෘෂ්ණාවෙන්. ඒ තෘෂ්ණාව දුක හටගන්න හේතුව එයා සියුම් අඳුන ගන්නවා. ඒ තෘෂ්ණාව නිරුද්ධ කරන්න ඕනේ මගක් තියෙන මග තමයි මේ ක්‍රමය. දෙකනේ ධාතු මනසිකාර. දෙකනේ සමාධීප දෙන විදිය. ඒ කායන අයම් භික්කවි මග්ගෝ සත්තාන විසුද්ධිය. දැන් දැනගත්තා හරි. අන්න අඳුනගත්තා. පඨවි ආපෝ තේජෝ වාය වලට බැඳිලා තමයි සිත කය වචනේ තෘෂ්ණාවෙන් බැඳිලා තමයි අසංවර වෙන්නේ. එහෙනම් සංවර බව ඇති වෙදී සීලාදී ධර්මතා උපදින විදිය මාර්ගය ප්‍රකට වෙනවා. අන්‍යාට ඊ දැක්ම දැන් ලෝකෙ දිහා බලනවා ධාතු මනසිකාරයෙන් යුක්තව. ඒ දැක්මට කියන මොකද්ද? සම්මා දිට්ඨිය. මොකද්ද කියන්නේ? සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨිය මුල් කරගෙන දැන් කාම විතර්කයට අවස්ථාව නැහැ. ඒකින් ගැලවීමටයි තියෙන්නේ. එහෙනම් ධාතු මනසිකාර විතර්කයේ තනට අයිති වෙන්නේ නික්කම්ම සංකල්පිත. ධාතු වශයෙන් බලද් ව්‍යාපාද හිංසා විතර්ක උපදින්නේ අව්‍යාපාද අවිහිංසා කියන සංකල්ප දැන් උපදින. සම්මා සංකල්පි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා. දැන් පඨවි ආපෝ තේජෝ වායු මුල් කරගෙන ඒවට බොරු කියන්නේ යන්නේ. ඒව මුල් කරගෙන බොරු කියන්නේ නැහැ. හිස් ලෝකයක් තෘෂ්ණාවෙන් හොයන්න ගියොත් නෙවෙන්නේ දැන් අත්හරිනවා. සම්මා වාචාව බිහි වෙනවා. වචන පිරිසිදුයි. සම්මා කම්මන්තේ. ඒ දැක්මත් එක කයින් කරනදී වැරදි කාමසිවිනි දැන් නෑ යා. සතර මහා ධාතුනි හොරකම් කරන්න දී නාසයි. ඉවවනේ. ඒ වගේම ප්‍රාණඝාතී නෑ දැන් එයාගේ. සම්මා කම්මන්ත. සම්මා ආජීවී. ඊට පස්සේ කිරලා මැනලා කරලා විවිධ විවිධ ජ්‍යොතිෂ වේදකම් අරවා මේව කර කර භික්ෂුවක් නම්. එතකොට එහෙම නැත්තම් ගිහි අය මිත්‍යා ආජීවයෙන් වර මැනීම ආදීදීන් ජීවිත පැවැත්ම පවත්වාගෙන යනවන. ඒක යාත්‍තරිය. සම්මා ආජීවි. දැන් ඇයි ලෝකේ අත්හරින්දි ඒක වෙන්නේ? අල්ලා දිනිමි. සම්මා වායම. දැන් යාගේ මේ දැක්ම බිහි කරන ඇයි හිත නිවෙනවා ගිනි ගහන්නේ. රාගේ නිවෙනවා, ද්වේෂේ නිවෙනවා, මෝහේ නිවෙනවා. යථාර්ථේ පේනවා. මමත්වයේ දුරු වෙනවා. මම මගේ කියන අල්ල ගැනීම දුරු වෙද්දී හිත නිවිලා සාන්ත බවට පත් වෙනවා. සම්මා වායාම. සම්මා සතිය. දකින්න මේ සිහිය තව දියුණු කරන්න ඕනේ. ඒක කායානුපස්සනාවට අයිති. ඒ ඔස්සේ යාට තව ධර්මතා ඉතිරි සතිපට්ඨානෙම දියුණු කරගන්න පුළුවන්. සම්මා සති. ඊට පස්සේ සම්මා ඒ තුලම චිත්ත ඒකාග්‍රතාවය බිහි කරගෙන පළවෙනි දෙවෙනි තුන්වෙනි ධ්‍යාන උපදිනවා. අන්න උඩුගම් බලා ගියා. අත්පය වෙහෙස අරගෙන දැන් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන මේ කාමයන්ගෙන් නික්මුණා. විලෙන් නික්මුණා. රකුසංගෙන් කිඹුලන්ගෙන් බේරුණා. එයා ගැලවුණා. ආයේ ඊට පස්සේ හිත නම්මන්න බෑ මේ ලෝකෙට. මේ ලෝකින් සිත නිදහස්. බ්‍රහ්ම ලෝක ආදී ලෝකවල තියෙන සතර මහා ධාතුද ඒ ලෝකෙට තියෙන බන්ධනෙත් නිදහස්. සිත ලෝකෙ කොහෙවත් පිහිටලා නැහැ. විසංයුක්තෝ. සිත එකතු වෙන්නේ නැහැ ලෝකෙත් එක්ක. එයාට කියනවා රහතන් වහන්සේ.
දෙවියන් බබුන් ඉක්මවා ගියා. ලෝකේ ප්‍රථමයෙන් ඉක්මවා ගියේ අපගේ ශාස්ත්‍රූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ ශ්‍රාවකයෝ ඉක්මුණා. ඒ ධහම තාමත් තියෙන. ඒ ධහම තමයි ඉගෙන ගත්තේ. දැන් ඕගොල්ලෝ මට කියන්න මේක. මේ කාලේ බෑ. මෛත්‍රී බුද්ධ ශාසනේ තමයි. ඌව බොරු කතා. දැන් හරියනවද මේ කතාව? මේ ධර්මයේ හොඳට තේරුම් ගත්තාම ආන්න. ඒ මත ඔක්කොම බහැරට යනවා. දැන් පේනවා වීරිය ඕනේ, නුවණ ඕනේ, පිරිසිදු ධම අහන්න ඕනේ. ආන් ඒ කෙනාට ජීවිතේ පිරිසිදු කරගෙන සසරින් නික්මෙන්න පුළුවන්. සතර පායෙන් අත් මිදෙන්න පුළුවන්. එහෙනම් ඔබ හැම දිනාටම ද්විතීය පටමජ්ජහන සූත්‍රය ඔබ ශ්‍රවණය කළ මේ උතුම් දහම් කරුණු ඔබ හැම දිනාට මේ ගෞතම බුද්ධ ශාසනයේ සනාතන රැකවරණය ලැබීම පිණිසම හේතු වාසනා වේවා කියලා සාදුකේ.